දැන් අද පාට් A ඩිස්කෂන් ක්ලාස් එකේ 6 වෙනි දවසේ අපිට කරන්නේ මොකද්ද අන්තිම ප්‍රශ්න දෙක සඳහා සූදානම් ඒ කියන්නේ 9 සහ 10 සම්භාවිතාව හා සංඛ්‍යානේ අපි ගිය සතියේ පටන් ගත්ත සම්භාවිතාව හා සංඛ්‍යානේට පුහුණු කිරීම ගිය සතියේ අපි 2020 19 18 සහ 17 ආව සම්භාවිතාව ගණන සමග අලුත් ප්‍රශ්න 8ක් ඇතුළත 20ක් ඔක්කොම කියලා දුන්නා. අද ටියුට් එකේ 2016 15 14 ඒ අවුරුදු වල පුතේ සම්භාවිතාව සංඛ්‍යානේ පාඩේ වල ගණන් 4 ගානේ ආවා. 4 වරක් අවුරුදු 3ට 12යි. ආදර්ශ ප්‍රශ්න 8ක් දාලා ඔක්කොම ප්‍රශ්න 20ක් තියෙනවා. ලබන සතියේත් මම 9 සහ 10 ප්‍රශ්න සඳහා තමයි පුහුණු කරන්නේ. ඒත් සම්භාවිතාව සංඛ්‍යාන එතකොට 2013 12 හා 11 අවුරුද්දකට 4 ගානේ 4 3 12යි අලුත් ප්‍රශ්න 8කුයි ප්‍රශ්න 20යි මේ කාර්යය ඉවරුනාට පස්සේ අපිට ඊළඟට පුළුවන් අපිට ඉතුරු වෙලා තියෙන එකම දේ 6 7 8 දෛශික සුමඩ දුඩ වස්තු සමතුලිතතාව රළු දුඩ වස්තු සමතුලිතතාව හෙවත් දර්ශනීය ගණන් තුන සඳහා පුහුණු වෙමි ඊට පස්සේ අපිට පටන් ගන්න පුළුවන්කම තියෙනවා හරිනේ හරි පුතේ පළමු ගානට යමු එක එහා බී යනු ඔමේගා නියද අවකාශයක සිද්ධි දෙකක් යයි ගනිමු සුපුරුදු අංකණයෙන් PMLAB දීලා PA දීලා PB දීලා PA ඡේදන B සොයා PA කුඩා හෝ සමානයි 5න් 2 බව අනතුරු වහනු ඒ සහ බී සොයත්ත නම් P වලගේ උන්නෝයි ගාන බව ඉතින් දැන් හදන්න උත්සාහ කරන්න වෙලාවක් දෙන්න බෑ පුතේ ඔගොල්ලෝ හදන්න උත්සාහ කර පැමිණිලා තියෙනවා අද වැඩ පහසු වෙන්න ඕනේ පුතේ මොකද මේ ගිය සතියෙන් තියරි සෑහෙන මතක් වුණා හරිද ඒ වගේම අර පාඩ් B වලත් සම්භාවිතව හා සංඛ්‍යානේ අපි කරපු නිසා දැන් සම්භාවිතව හා සංඛ්‍යානේ තියරි හොඳටම මතක් වෙලා තියෙනවා පළවෙනි එක P A මේල B 2යි P P A සමානයි 1 ඍණ P P B සමානයි 1 ඍණ 2යි P අපෙන් ඉස්සෙල්ලා හොන පොතේ P A ඡේදන B මේ P ධනාගයක් බවත් කියලා තියෙනවා එතකොට මේවා අපිට සම්බන්ධ කරන්න පුළුවන් ආකලන නියමෙන් P A මේල B සමාන කරන්න පුළුවන් P A ධන P B ඍණ P A ඡේදන B ඔය ආකලන නියමයි දැන් ආදේශ කරමු මේක 2යි p මේක 1 ඍණ p pb කියන්නේ 1 ඍණ 2යි p ඍණ p a ඡේදන b දැන් p a ඡේදන b වම් පැත්තට ගෙනාවම ඒක ධනාගයක් බවට පත් වෙනවා දකුණේ 2 මේකත් මෙහෙ ගියාම ඍණ වෙලා මේකත් මේකත් එකත් ඍණ 5යි p බවට පත් වෙනවා ඔන්න උත්තරේ ගොයන්න කියලා තිබ්බනේ ඊට පස්සේ PA කුඩා හෝ සමානයි 5න් 2 මේ සම්භාවිතා ගණන් වල අසමානතා සහිත ප්‍රකාශන තිබ්බම ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි ඕනම සම්භාවිතාවක් බිඳුවහ එකතර පරාසයෙන් තියෙන්න ඕන අන්නේ කරුණ පාවිච්චි කරන්න පුළුවන් පොර උත්තරේ බව පෙන්වන්න ඕනේ කණුව හිතන්න ඔය 5න් 2 කතාවක් තියෙන නිසා මේක මෙහෙම ගත්තම හරි බිඳුවට වඩා PA ඡේදන B සමාන හෝ වැඩි වෙන්න ඕනනේ. මොනවම ගන්න පුළුවන්. දැන් ආදේශ කරාම බිඳුව කුඩා හෝ සමාන 2 ඍණ 5යි p. ඔකෙන් උත්තර එන ඕනේ. හරිනේ. p කුඩා හෝ සමාන 5න් 2 කියන උත්තරය එතනින් පුතේ එනවා. ඊට පස්සේ a සහ b සොයත්ත නම් අපි දන්නවා a සහ b සොයත්ත නම් ලියන්න පුළුවන් ප්‍රකාශනයේ P A ඡේදන B සමාන කරන්න පුළුවන් P A P B ගුණිතයට. ඔන්න. දැන් මේ තැන් වලට ආදේශ කරොත්
पी ए छेदन बिदेंग होय पुए का दिकरी ने पहाई पी पी ए इकरी ने पी पी बी इकरी ने देकाई पी उनका वारा हाँ निवात कर ला पड़े पुलवाम पी के वारा का जो समीकरण है खदागन दिकरी ने पहाई पी समान कराने पुलवाम वारा निवात कराम एक ऋण देकाई पी सह ऋण पी ऋण तुनाई पी मेकात मेकात दान देखाई पी के वारक हमनें सेर में पद एक पैतर गणेशम उकोम हरे गणियम ये पैत पैत मारु कर मेहन ले वो देखाई पी वारक या तीन मेक गिया में दान पहाई पी वेनो मेकात ते का दान देखाई पी वेनो देखा गिया में ऋण देखा कुवेनो एकात ते का मकाद वेनो ऋण एकाक एनो सर लखन मारु करेला मेरे दोनों तो पते इतने पहाई पी एनो मैं पैदा इतने दुकड़े पहाई पी कुड़ा हो समाने देख पी कुड़ा हो समाना है पहें देख देंगे हरी नहीं हरी उन्होंने भी डाबा इतना कोटे पी समान कराने पड़ोगा सरल साधक ऋण बी धनो ऋण मूल बी वर्ग ऋण हत्या देखा सूत्र ऋण देख धनो ऋण मूल बी वर्ग हत्या ऋण हत्यासी ऋण हत्र वर देख ऋण अट वर ऋण धन अटक्य धन अट या देखा एक वरक देख मुखद ऋण देख धन हो ऋण अटाई हतरे दुलहा दुलहा की हतर वरक चुन हतर वरक चुने मूले दिखाई मूल चुनाक देखे कपनी वागे में पी दना गया बव कील तीन पी दना गया वे न तोन कुहमत पी विशाल बिंदु है निशा पी उत्तरे पुते मेकिन दना वस्ताव गण देखे नो कपन मूल चुने से ले लियन ऋण मेक एकाक बिनु यार देखिए लक्का मक्के पुना मन और नहमेनो अरे एक मैं लक्षण विस्पह देना तीरे नहीं करे मैं सूत्रे लिए ला एक ऐट आदेश कर पेन नला मैं करने वाले डेट पहाक अरे तो देखे आप एम पीएचए दन भी अहल तीरु ऐतर मैं सदस्यों ये लक्षणों पहा मितें डर देने का उत्तरयादेश आदेश पहाक देने थी रने कर इटे पासे वर्ग जो समय करने गए नहीं मेरे सुल कर ला पहाक सहा मैं सुल कर उत्तरे गए नहीं मैं कह रहे इटे पहाक ले से लखन विषय पहा तेरे नहीं विषय पहा में विषय पहा तेरे नहीं दे ओ अरे देवी ने गाने टे आमो पवती एक माते यक पालमो चतुर्थ केटे द अनेक माते तुंगवने चतुर्थ केटे द समान हुए मध्यस्थे हताय दशम पहाय मध्याने हतलिस्से कभी दिए महायाय माते अंधे के एक तुर पढ़ी देयक तीन ने एक तेरुंगा ते उतुर नमो
හරි දැන් ඔය කියලා දෙන අත්‍රේ සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරී වෙන්නේ. ඒ කියන්නේ බෝඩ් එක මකන කාලේ වුණත් උගල වෙන වැඩ නොකරන්න නැතුව ඔය ගණන් බැරි වෙච්ච තැනක් තියෙනවා නම් තව ටිකක් උත්සාහ කරන්න. अरे देवनी गणन दानने के लिए हायक माते अन देखा तेरो पहलमु चतुर्थ के एक माते कट समान है देंग पहलमु चतुर्थ के क्यों वन किए निक उंगल दानो संख्या समूह के पहलमु चतुर्थ के क्या ने इन दाना हत दाने के बिरिम हत्तरवेने संख्या इलान्ट तुंगने चतुर्थ के क्या ने तुनावरा इन दाने के बिरिम हत्तरवेने සංඛ්‍යාව හරි එතකොට ඕකෙන් අපිට විශේෂ දෙයක් ගන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම තියරි මතක් කරන්න පුතේ පන්ති ප්‍රාන්තර තියෙන වගුවක් නම් විතරක් මේ ධනේක කතාව නැහැ n බෙදීම 4 සහ 3n බෙදීම 4 පන්ති ප්‍රාන්තර නැති ඕනම අවස්ථාවක් නම් q1 හා q3 කියනකොට මේ ධනේක කතාව වෙන්න ඕන ඉතින් සංඛ්‍යා 6ක් තියෙනකොට පුතේ 6 1 7යි 7 4න් බෙදුවම එකයි දශම හතයි පහ වෙන සංඛ්‍යාව වෙන සංඛ්‍යාව ඊට පස්සේ මේක ගත්තොත් එහෙම 6 1 7යි 4න් බෙදුනම 1.75යි 3න් බෙදුනම 5 3න් ගුණ කරාම 5.25යි 5.25යි වෙන සංඛ්‍යාව හරි එතකොට q1 වෙන්න ඕනේ මේ q1 1.75 නෙමෙයි 1.75 වෙන සංඛ්‍යාව තමයි क्यों वेकर वेन्ने अरे मैं हमें हितान्न को पुते वो लो हितान्न मैं हमें दे मलियान ने अन्य पम मैं तेरुंग करने कोटे उदाहरण पड़ी पड़ी उस आपेरु संख्या हायक तेरन को एक आदेश में हताई पहवेन संख्या वगाने विधि चुट्टक मताक करेगा तब तने कोण उन्हों पलवेने संख्या वने में देवेने संख्या वने में एकादशम पहावन संख्या वह हुवनं में देख एक तुकल आपी देखें बेदन। उते एकादशम हताई पहावन संख्या वागे का कहोत होएने विधि। एकादशम हताई पहावन संख्या वतीये ने में देख आत्तरे। एकसह एकादशम हताई पहात्र दशम हताई पहाक परतरे आक्तीन। एकादशम हताई पहास सह देखात्र दशम देखाई पहाक परतरे आक्तीन। दशम हताई पहार दशम देखाई पहानुपाते के चुनेट एक अनुपाते आक्ने द। එනිසා පැහැදිලි වෙන්න ඕන 1.75 වෙන සංඛ්‍යාව කියන්නේ පුතේ මේ සංඛ්‍යාව සහ මේ සංඛ්‍යාව අතර 3:1 අනුපාතයට පිහිටන සංඛ්‍යාව. ඒ කියන්නේ q1 කියන්නේ මොකද්ද? ඒක අපිට ගන්න පුළුවන් එකවරක් a ධන 3වරක් b බෙදීම 1 ධන 3 4. ඔන්නඔහම ගන්න පුළුවන්කම තියෙන ඕන නම්. ඊට පස්සේ දැන් 3 වෙනි චතුර්ථකයේ අපෙන් ඇහුවනම් දැන් පස්වන සංඛ්‍යාව පුතේ මේක 6 වෙන සංඛ්‍යාව මේක 5.25 වෙන සංඛ්‍යාව තියෙන ඔය අතරේ 5 සහ 5.25 අතර 0.25 පරතරයක්ද 5.25 සහ 6 අතර 0.75ක පරතරයක්ද තියෙනවා අනුපාතයක් ලෙස ගත්තොත් 1:3 එහෙනම් කියොත් 3 අපෙන් ඇහුවොත් එහම වගේ අවස්ථාවකදී මේ දෙක අතර 1:3 අනුපාතයට පිටින සංඛ්‍යාව කොහොමද ගන්නෙ 3e ධන 1යි f යට 3 ධන 1 4 ඔන්නඔහම ගන්න පුළුවන්කම තියෙනවා ඉතින් මෙච්චර දෙයක් මේ ගන්න ඕනේ නමුත් මම මේ මතක් කිරීමක් කරේ එකත් එක්ක මට මේක කියලා දෙන එකත් ලේසි දැන් මේ ගන්නේ කියනවා එක් මාතයක් සමානයි q එකට අනෙක් මාතය समान है क्यों चुनेट है वो कपड़ हरी विशेष है इन्हें ओकिंग किए भी नहीं पुते एकमात्र या क्यों एकनम एक ने पहले मुचातुरुत्त के इटे एकमात्र या समान है अनेको गुलदानो एकमात्र या बिन्ना नंग अडुमगानी एकमस संख्या व देपारक्ती नोन तुम पारक भी नत पुलवा अडुमगानी एकमस संख्या व देपारक्ती नोन मात्र या गना कता करने ना अरे और एक मात्रा क्यों एक डर समान है
ඕකෙන් හරි විශේෂ දෙයක් කියන ඕගොල්ලෝ කියන්නකෝ බලන්න මට මොකක්ද තේරුම් ගත්තේ මම ඔයක නිර්මාණයෙන් බලාපොරොත්තු වෙච්ච දේ ඕගොල්ලෝ ඉටු කරගත්තාද දන්නේ මෙතනින් කියන්නකෝ සංඛ්‍යා 6 A B C D E F කියලා ගත්තොත් මට කියන්න A සහ B ගැන කියන්න පුළුවන් මොකද්ද කියන්න බලන්න අන්න හරියට හරි A සහ B සමාන වෙන්න ඕන නේද නේ හරි ඒක හිතලා බලන්න පුතේ A සහ B සමාන වෙන්න ඕන A සහ B සමාන වුණොත් නේද හරි මේ පළමු පද දෙක සමාන වුණොත් නේද පුතේ පළමු චතුර්ථක ඒ කියන්නේ 1.75 වෙන සංඛ්‍යාවත් මේ දෙකමනේ මේ මේක බලන්න A සහ B සමාන වුණොත් A දාන 3A බෙදීම 4 කියනකොට 4A බෙදීම 4 A මනේ නමුත් මෙච්චර සෙල්ලම් දාන්න ඕනේ 1.75 වෙන සංඛ්‍යාවත් මේ සංඛ්‍යා දෙකම වෙන්න නම් මේ සංඛ්‍යා දෙක සමාන වෙන්න ඕනනේ 5.25 වෙන සංඛ්‍යාවත් මේ සංඛ්‍යා දෙකටම සමාන වෙන්න නම් මේ දෙකත් සමාන වෙන්න ඕනනේ ඔක නිකන් හිතන්න පුළුවන් දෙයක් මේ වගේ සෙල්ලම් දාන්න ඕනේ මම මේ අමතර දැනුමක් උඹ ලැබලා දුන්නේ එතකොට එක් මාත්‍රයක් සමානයි q එක නිසා හරි 1.75 වෙන සංඛ්‍යාව එක මාත්‍රයකට සමාන වෙන්න නම් මේ දෙක සමාන වෙන්න ඕන නිසා පළමු සංඛ්‍යා දෙක සමාන වේ අනෙක් මාතේ කිව් තුන නම් නිසා අවසන් සංඛ්‍යා දෙක සමාන වේ අපි හිතමු සංඛ්‍යා ආරෝහණ පටිපාටි ඒක තර්ක කරන්න ලේසි ආරෝහණ පටිපාටියට යයි සිතමු හරි දැන් එහෙනම් මට කියන්න එම නිසා සංඛ්‍යා 6ට දලා දහසක් A B C D E F කතාව නෑ පුතේ මුල සංඛ්‍යාව A කියලා ගත්තා දෙවෙනි සංඛ්‍යාවත් A කියලා ගත්තා අවුලක් නෑ ඊට පස්සේ තුන්වෙනි සංඛ්‍යාව B කියලා ගත්තා හතර C කියලා ගත්තා පස්වෙනි සංඛ්‍යාව D කියලා ගත්තොත් හයත් ගන්න පුළුවන් D කියලා සංඛ්‍යා 6 ඔන්නෝම ගන්න පුළුවන් කම තියෙනවා නොතේරුණ කෙනෙක් කියනවා මේක අනිත් පැත්තට හිතන්න මෙන්න එක මාතයක් මෙන්න අනිත් මාතේ ඔර එක මාතයක් පළමු චතුර්ථකයට සමාන දැන් මේ වගේ අවස්ථාවක 1.75 වෙන සංඛ්‍යාව කියන්නේ එහෙම තමයි මේ දෙක සමානයිනේ 5.25 වෙන සංඛ්‍යාව කියන්නේ D ම තමයි පුතේ මෙහෙම වුණාම ඇයි මේ දෙක සමානයිනේ හරිද ඔන්නෝම ලියන්න පුළුවන් කම තියෙනවා මම මේ ටික මකනවා මේ ටික ලියන්න ඕනේ නැහැ ගන්න හදන්න ඒ අමතර දැනුමක් ලැබෙලා දුන්නේ දැන් පුතේ තව தත්වයක් තියෙනවා ඒ තමයි මධ්‍යස්ථය දැනි මන් දුන தත්වයක් මධ්‍යස්ථය 7.5 කියලා මධ්‍යස්ථය ওই මධ්‍යස්ථයේ තව ක්‍රමයකට කියන්න පුළුවන් දෙවන චතුර්ථකය කියන්නේත් ඕක තමයි දෙවෙනි චතුර්ථකය මධ්‍යස්ථය කියන්නේ පුතේ එන්දන් එක බෙදීම දෙක වෙන සංඛ්‍යාව හරිද පන්ති ප්‍රාන්තරේ තියෙන වගුවක් නම් විතරක් ওই ධන එක කතාව නේ ඔක්කොම සංඛ්‍යා 6යි 6 එකයි 7යි. ඒ කියන්නේ 3.5 වෙන සංඛ්‍යාව. 3.5 වෙන සංඛ්‍යාව ගන්නෙ කොහොමද? 3 වෙන සංඛ්‍යාවත් 4 වෙන සංඛ්‍යාවත් එකතු කර දෙකෙන් බෙදලා. එම නිසා B ධන C බෙදීම දෙක තමයි මධ්‍යස්ථය. මධ්‍යස්ථය ගන්න දීලා 7.5ක් කියලා. 7.5ක්. එම නිසා B ධන C ට එනො 15ක්. ඔක අපිට හරි විශේෂයි. තව தත්වයක් තියෙනවා මධ්‍යන්නේ 41 බෙදීම 6යි මධ්‍යන්නේ සමාන කරන්න පුළුවන් 41 බෙදීම 6ට මධ්‍යන්නේ කියන්නේ මේ සේරම සංඛ්‍ය එකතු කළා එම නිසා A ධන B ධන C ධන D ධන D 6න් බෙදුවම මේ මධ්‍යන්නේ එන්නේ ඔන්න දැන් මේක එනවා 2යි A ධන 2යි D හෙවත් 2 වරක් A ධන D B ධන C කියන්නේ 15යි. 6 6 8 කැපෙනු. එහා පැත්ත 41යි. දැන් බලන්න මොක වෙන්නේද? 2 වරක් A ධන D 41කින් 15 ගියාම 26ක්. දෙකෙන් කැපුණම A ධන D සමානයි 13ක්. මම ලකුණු දෙනකොට තීරණය කරේ එකක්. මේ දෙක සමාන බව ගත්තනම් 5ක් මේ දෙක සමාන බව ගත්තනම් 5ක්
මේ පාඩේ වල ගණනක් මම මේවා ලිවීම බලාපොරොත්තු නැහැ ඇත්තටම. හරි. නමුත් ඔයගොල්ලන්ට පැහැදිලි කිරීමේ පහසුකම් මම මේ දුන්නේ. පළමු චතුර්ථකය මාතේකට සමාන නම් අපිට කෙලින්ම මෙතන ඒ කියලා ගන්න පුළුවන්. මෙන්න මේක මෙහෙම හඳුනාගෙන තියෙනවා නම් මේ විදිහට මේකට පහක් සහ මේකට පහක් ලෙස මම දෙන්න තීරණය කරා. ඊට පස්සේ බී දනසේ 15ක් කිය ඔප්පු කිරීමට පහක්. මධ්‍යන්නේ සඳහා ප්‍රකාශන ලැබීමට පහක්. අන්තිමට සුළු කරලා උත්තර ගැනීමට පහක්. උත්තරේ බව පෙන්වන්න දීලා තිබ්බත් ඒකට මම පහක් දුන්නා. මොකද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ කෙලින්ම මේක ලියනවා කියන අදහස නෙමෙයි. ඒක සුළු කරලා උත්තරේ ගන්නවා කියන එක. ලකුණු 25ක්. තනියම හදපු ළමයි කියන්නකෝ 25ම තියද පුතේ? 25 තියද? ඔව්. හරි. ඉතින් ඔන්නෝ වගේ ඒවා හිතලා තර්ක කරලා ගන්න පුළුවන්කම තියෙනවා. අනවශ්‍ය ලෙස පේලිය ඕනේ මම ඔය අත්‍යවශ්‍ය ටික තමයි සටහන් කරේ. දැන් අපි තුන්වෙනි ගානට යමු. තුනාපහ සම්භාවිතාව. දැන් ඕක දැකපු ගමන් ඔබට වැටහෙන්න උන හදන විදිය. බලන්න පුතේ මේකේ දෙපැත්තක් තියෙනවා. එක පැත්තක් මේක. ඊට පස්සේ ඕකේ තව පැත්තක් තියෙනවා. ඒ තමයි මේක. ඒ දෙකේම බලන්න කුඩා හෝ සමාන ලක්ෂණ තියෙනවා. ඒ වගේම අපි හිතන්න ඕනේ මේකේ තියෙන අනිත් දේවල් තමයි P A මේ ලැබ B පටලවගෙන තියෙනවා. P A දන P B පටලවන් තියෙනවා. प्रवेश හරි තුන්වෙනි එක ආකලන නියමයේ ප්‍රයෝජනවත් PA + B සමාන කරන්න පුළුවන් පුතේ PA + PB ඍණ PA / B ඔය ආකලන නියමයේ ඔප්පු කරන්න නැතුව පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සේ ඒක මෙතෙන්ට ගෙනල්ලා මේක දාන මෙතෙන්ට මේ සූත්‍රයට අනුව PA / B උක්ත කළොත් සමාන කරන්න පුළුවන් PA + PB ඍණ PA / B අපිට ඒකත් තෝරන උප ප්‍රකාශන දෙකක් ඊට පස්සේ උත්තරේ රටාව ගන්න නම් මෙන්න PA / B කියන සම්භාවිතාව කුඩා හෝ සමාන එකක් වෙන්න ඕන කිසිම සම්භාවිතාවක් එකට වඩා වැඩි වෙන්න බෑ මේ කතාව හරිනේ ඒ වගේ මේ සම්භාවිතාව ඔහම වෙන්න ඕන මේ උත්තරේ අනුව තමයි ඒක අපි ප්ලෑන් කරගන්න ඕහම ගත්තම එනව නේද කියන එක ඕනෑම සම්භාවිතාවක් බිඳුවට සමානව වැඩි වෙනු කතාව හරි. එකට සමානව අඩු වෙනු කතාව හරි. උත්තරය අනුව අපි තීරණය කරන්න මොකද්ද එහෙම ගන්න ඕන කියන එක. මේකත් වෙන්න ඕන. මෙතෙන් ආදේශ කරොත් පුතේ එම නිසා PA + PB ඍණ PA / B කුඩා හෝ සමානයි එක. එම නිසා PA + PB කුඩා හෝ සමාන මේක අර පැත්තට ගියාම 1 PA / B සමිතන බිंदु කුඩා හෝ සමාන PA / B සඳහා ආදේශ කරන්න පුළුවන් PA + PB ඍණ PA / B PA / B ගිනවම වමට එම නිසා PA / B කුඩා හෝ සමානයි PA + PB ඔන්නෝම එනෝ මොනපති ප්‍රකාශන දෙකක් මේ එක නම් මේ දෙක නම් අපිට ඔය දෙක සම්බන්ධ කරන්න පුළුවන්. එක සහ දෙකෙන් අරක ලියන්නම් ඉස්සෙල්ලා. PA / B කුඩා හෝ සමානයි. PA + PB දැන් ඒකටම අපිට පුළුවන් මේක සෙට් කරන්න. කුඩා හෝ සමානයි. 1 PA / B. ඔන්න ඔය විදිහට එනවා. මම ලකුණු දෙන තීරණය කරේ
මේකට පහක් සහ මේකට පහක්. ඔක වෙනම ඔතන ලියලා නැතත්. හරි ඔතන වෙනම ලියලා නැතත් මෙහෙම ලියලා ඊට පස්සේ මේකට මේක ආදේශ කිරීමට මේ පහ දෙන්න පුළුවන්. මේක වෙනම ලියලා නැතත් මේක ලියලා මෙතෙන්ට මේක ආදේශ කරලා තියෙනවා නම් මේ පහ දෙන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මේ තර්කයට පහක් සහ මේ තර්කයට පහක්. එතනින් මේක අරගෙන ඊට පස්සේ එක සහ දෙකෙන් උත්තරය ගැනීමට පහක්. එහෙනම් මේ කොටස් ලකුණු කියන්නේ ඕන වෙන්නේ ඇත්තටම මේ ළමයේගේ අඩුපාඩු තියෙනවා. ඒකට 25ම දෙන්න බැරුව පහක් දෙන්න පුළුවන් නම් 10ක් දෙන්න පුළුවන් නම් අනේ එතකොට තමයි මේ කොටස් ලකුණු කියන ඒවා වැදගත් වෙන්නේ. නැත්නම් ඕගොල්ලෝ හිතන්න එපා මෙහෙම ලිව්වම එහෙනම් ඉතින් මේ පේලි තුන මේක ලිව්ව මේක ලිව්ව මේක ලිව්ව මේක ලිව්ව මේක ලිව්වම ඇතනේද කියලා. නෑ. එහෙම එකපාරට උඩින් පාත් කරන්න බෑනේ ගණන හදන්න ඕන. හරි. ඔන්න 25. ඒක එහෙම ගන්න ඕන කියලා වැඩි තේරුණාද? ඔව්. හරි පුතේ. හතරවෙනි ගානට යමු. හතරවෙනි ගානේ මුලින් දාලා තිබිච්ච ටියුට් එකේ පොඩි තැනක් වෙනස් කරන්න වුණා මට. මොකද අනවශ්‍ය දත්තයක් තිබ්බා. මතකද මොකක්ද තිබුණේ කියලා? ඒක මුලින් ටියුට් එක ඩවුන්ලෝඩ් කරගත්තු අය නම් මේකේ තිබිච්ච එක්තරා වැඩි දෙයක් දැන් මේකේ නැහැ. බලගන්න පුළුවන් ඕගොල්ලෝ වේලාසනම ටියුට් එක කරපු අය. ආ ඉන්නෝනේ. ඔව්. මේකේ මුලින් දීලා තිබ්බා මේ නිරීක්ෂණ මෙතන නිරීක්ෂණ 50ක් කියලා තිබ්බා. මෙතෙන්ද දීලා තිබුණා. එතකොට ඉතින් හදන දෙයක් නැහැ ඇත්තටම. ඒක දුන්නයින් පස්සේ එහෙනම් මම අර ගාන නිර්මාණය කරනකොට අපි යම් සිතුවිල්ල ගොඩනගාගන්නේ මං හදන්නේ. ඒක මට ගාන ආයේ එක් කරලා ලියනකොට අයින් කරන්න අමතක වුණා. මොනද හරි ගස්සල මං දීලා තියෙන ටියුට් එක. හරි ටියුට් එක දැන් දාලා තියෙන්නේ මං. ඔන්න. මේකේ මාතේ දීලා එක් සොයන්න. ඔය වගේ ගානක් පාස්ටර් පස්සේ කවදාවත් දීලා නැහැ. ඔය වගේ ගානක් කවදාවත් දීලා නැහැ. මොකද්ද ඔකේ වෙනස කියලා ඔකල දැක්කද පුතේ? මොකද්ද විශේෂය කියලා මට කියන්නකෝ බලන්න. මම මේ පාස් පේපරේ කවදාවත් දීලා නැහැ. මොකද්ද වෙනස? අවුනේ අහුවිලා තියෙන ඕගොල්ලන්ටනේ වෙනස. මට x වලට ආ උත්තරේ කියන්නකෝ කීයද කියලා. x වලට ආවි කීයද? 7. හරි හරි හදලා තියෙනවා ඒ කියන්නේ. හරි බලමු මොකද වෙන්නේ කියලා. මේකේ විශේෂය ඔගොල්ලෝ පේන්න ඕන. එක පාරට අහුවෙන්නේ නැති තැනක් වෙන්නත් පුළුවන් කලබලයට කියවන අයට. මොකද විශේෂය? මේ පන්තියේ පළල 10යි. 40න් 30 අඩු කරාම 10යි. මේකෙත් 10යි. මේකෙත් 10යි. මේකෙත් 10යි. මේකේ පළල පුතේ 20යි. 90න් 70ක් අඩු කරාම 20යි. එතකොට එක පන්තියක විතරක් පළල වෙනස්. ෆස්ට් පේපර්ස් වල කවදාවත් අහලා නැහැ. ඒ වුණාට 2000 උසස් පෙළේදී සිලබස් එකක් අලුතෙන් ආව වෙලාවේදී පාසල් වලට මොඩල් පේපර් සෙට් එකක් එවල තිබ්බා අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. ඒකේ තිබුණා පන්ති පළල වෙනස් අවස්ථාවක්. ඉන්න වහන්න බැරි නැහැ. මෙන්න පුතේ හදන විදිය. ඔය වගේ අවස්ථාවකදී. පාඩ් B වලට වුණත් ඔය දැනුම බලාපොරොත්තු වෙන්න පුළුවන්. පන්ති ප්‍රාන්තර තියෙනවා. මං අපිට පුරුදු පැත්තට ගහ ගන්න. සංඛ්‍යාතයේ තියෙනවා. 30 40 40 50 50 60 60 70 70 90 සංඛ්‍යාත 5 6 x 12 20 එකතුව දන්නේ නැහැ මොකද්ද කියලා. ඊට පස්සේ අහන්නේ මාතේ දීලා mod mo දීලා 470 බෙදීම 7ක් x ලගේ අහනු. හඳන්නේ කොහොමද කියන එක. 470 7ෙන් බෙදුවම
හැටට වඩා වැඩි 70ට වඩා අඩුයි නේ පැහැදිලි නේ 427න් බෙදුවා නම් 60යි 497න් බෙදුවා නම් 70යි හොර ඒ අත්‍රි ගණක් නෝ ඉතින් එහෙනම් පොතේ 60 හා 70 අතර අගයක් නම් මේක මාත පන්තිය වෙන්න ඕනේ මේක ඒක ගන්න පුළුවන් කෙලින්ම මාතේ දීපොනිස එම නිසා මාත පන්තිය 60 70 වේ කියලා කියන්න පුළුවන් මාතේ වෙන සූත්‍රය MO සමාන L එක දන डेल्टा एक बिदीम डेल्टा एक दन डेल्टा देखवारा सी अनु उनक पाविच्च करना पे हुंदर मताक करगत्ता माते हारसी हत्ते बिदीम हताक एल्लक कियाने पुते मात पंती पहल माईम मात पंती पहल माईम वेने हैटाक दन ओवा पुरवन खलिं अरे विशेष दे मताक करगान्न बिनो हेम पंती कम पलल समान नेने पुते ගාන වෙනස් එහෙමුණා. එහෙමුණාම ඩෙල්ටා 1 කියන එක මෙහෙම ගත්තොත් වැරදි ඔයගොල්ලෝ. ඩෙල්ටා 1 කියලා අපි ගන්න පුතේ මාත පන්තියේ සංඛ්‍යාතයෙන් පෙර පන්තියේ සංඛ්‍යාත අඩු කළා. 12 හරින x නේ. ඩෙල්ටා 2 කියලා ගන්නේ 12 හරින 20 නේ. සාමාන්‍යයෙන් මේක එහෙම බෑ. පන්ති පළල වෙනස්. දැන් ඔයගොල්ලෝ තේරෙනු මේ 20 කියන සංඛ්‍යාතයේ මේ සේරේටම වඩා ලොකුයි. නමුත් අපි තේරුම් ගත්තොත් 20ක සංඛ්‍යාතයක් ව්‍යාප්ත වෙලා තියෙන්නේ විස්සක් මගේ ලොකු පරාසයක් තුල 12ක සංඛ්‍යාතයක් ව්‍යාප්ත වෙලා තියෙන්නේ 10ක් වගේ පොඩි පරාසයක් තුල නිකම් වුණත් හිතනෝනේ 20ක පරාසයක් තුල ඌ 20ක සංඛ්‍යාතය එච්චර ලොකුනේ නේද 10ක වගේ පොඩි පරාසයක් තුල ව්‍යාප්ත වෙලා තියෙන 12ත් එක්ක මේක ප්‍රබලයි පුතේ හරි එතකොට ඔය වගේ අවස්ථාවකදී එක එක පන්තියේ පළල වෙනස් වෙච්ච අවස්ථාවක් තියෙනවා නම් අපිට ඕන වෙනෝ මෙන්න මේ දේ CI FI බෙදීම CI CI කියන්නේ පුතේ පන්ති පළල මේක වෙනම තීරුවක් ගහන්න ඕනේ හිතෙන් හදලා ගන්නත් පුළුවන් class width කියන එක FI බෙදීම CI කියන එකට අපි කියන්නේ පුතේ සංඛ්‍යාත ඝනත්වය සංඛ්‍යාත ඝනත්වයක් කියන කුමක්ද ඒකීය පන්ති පළලකට සංඛ්‍යාතය ඒකීය පන්ති පළලකට සංඛ්‍යාතයේ තමයි සංඛ්‍යාත ඝනත්වය කියලා කියන්නේ. පන්ති පළල 40න් 30ක් අඩු කරාම 10යි. ඒකත් සැලකිලිමත් වෙන්නේ මේ ගානම මෙතන තියෙන නිසා තමයි කෙලිම මේකෙන් මේක අඩු කරලා ගත්තේ. 50න් 40ක් 10යි. 60න් 50ක් 10යි. 70න් 60ක් 10යි. 90න් 70ක් 20යි. අනේ එක පන්තියක පළල වෙනස්. FI බෙදීම CI. 5 බෙදීම 10යි 0.5යි. 6 බෙදීම 10යි 0.6යි. x බෙදීම 10 0.1x 12 බෙදීම 10 1.2 20 බෙදීම 21 දැන් අපිට පේනෝනේ සංඛ්‍යාතය ගන්නකොට 20 ලොකු වුණාට සංඛ්‍යාත ඝනත්වය ගන්නකොට 1.2 ලොකුයි නිකට වඩා ඒත් ඔන්න ඔයගේ අවස්ථාවකදී මතක තියාගන්න ඩෙල්ටා 1 ඩෙල්ටා 2 ගැනීමෙදි පුතේ මේ සංඛ්‍යාත ඝනත්වය තමයි අපි සැලකිල්ලට ගන්නවා එතකොට ඩෙල්ටා 1 කියන්නේ මේකෙන් මේක අඩු වෙන්න ඕන. අර 12 න් x අඩු වුණා වගේ මෙතෙන්දී අන්න එක තමයි වෙනස. 1.2 න් 0.1 x අඩු වෙන්න ඕන. යට ආපහු ඩෙල්ටා 1 කියන්නේ ඒකමයි. ඩෙල්ටා 2 කියන්නේ 1.2 න් එකක් අඩු වුණාම 0.2යි. C කියන්නේ මාත පන්තියේ පළල පුතේ 10යි. මේක 20ක් නෙමෙයි. ඔන්න. දැන් සේරම පද 10 න් කැපෙනවා. හය ගිනාම මෙහාට 47 බෙදීම 7 ඍණ 6 10 න් කැපුවා හය ගිනාම මෙහාට 1.2 ඍණ 0.1 x යට 1.2 0.2 1.4 ඍණ 0.1 x මෙතන 10 න් කපන්න නැතුව තිබ්බත් අවුලක් නැහැ කියලා මට හිතෙනවා ඔව්නේ 10 එහෙම තියෙන්න අරින්න මෙතන එන්නේ 470 බෙදීම 7න් 60ක් අඩු කළම කියන්නකෝ මට කියන්න පුතේ ඉන්නේ 7 6 42 420යි 470න් 460 ගියම් 50යි හරිනේ අවුලක් වුණේ නෑනේ මං 10 කැපුවේ නෑ මොකද මේ දශම අයින් කරන්න මේ 10 තියෙන්නේ හරස් වුණේ දෙගන මේක මෙතෙන්ට 1.4 50න් ගුණ කරාම
හැත්තෑවයි දශමික x 50න් ගුණ කරාම 5x හත වරක් 10 70යි 70 1.2කින් ගුණ කරාම 84යි 70 මේකෙන් ගුණ කරාම 7x නේ 7x මෙහි යාම ධන වෙලා 7x කින් 5x ගියාම 2x 70 එහෙ ගියාම 84න් 70ක් ගියාම 14 x සමානයි 7 හරි දශම ගණන් එහෙම උත්තරෙන්න බෑ x කියන්නේ සංඛ්‍යාතයක් නේ සංඛ්‍යාතයක් දශම ගණන් වෙන්න බෑ මම ලකුණු දෙන්න තීරණය කරේ මාත පන්තිය මේ මේ හේතුව නිසා හේතු ඔහම ලියන්න ඕනේ කෙලින්ම මාත පන්තිය ලිවත් ඇති මාත පන්තිය තීරණය කිරීමට මම පහක් දුන්නා මෙන්න මේ නිවැරදි ආදේශයට 10ක් දෙන්න උනා ඒ 10ක් දෙන එක වටිනු උත්තරයට පහක් සුළු කිරීමට පහක් වගුවට ලකුණු දෙන්න තීරණය කරන්නේ නැහැ මොකද මේ අගයන් වල හැම දෙයක්ම ඕනත් නැණි ඒ ඕන දේවල් එවෙලෙට හදලා මෙතන තියෙනවා නම් ඇතිනේ මොන ලකුණු 25 ඒක 25 ම ගත්තා ඉන්නවද 25ම තියෙන අය ඔව් මේක මේ වෙන ක්‍රම වලට හදන්න යන්නේ පද 70 95 දෙකට කඩලා ගත්තර කමක් නැද්ද හරි මන් දන්නේ උත්තර එනවද නැද්ද කියලා සමහර උත්තර එනවා වෙන්න පුළුවන් නමුත් එහෙම හදන්න යන්න එපා උත්තරය ආවද එහෙම හදපු අයට මේක දෙකට කඩලා හැදුවා ආව හදන්න ඕන ක්‍රමය මේකයි පුතේ හරිද සංඛ්‍යාත ඝනත්වය අරගෙන ওই ක්‍රමයට හදන්න පුරුදු වෙන්න මොකද මා කියන්නේ කාවත් ඕක තමයි ක්‍රමේ තියෙන්නේ එකකින් කියන්නේ වෙන ක්‍රම වල දෙන්න එපා කියලා නමුත් වෙන විශේෂම ක්‍රම වලට හදනකොට සමහර වෙලාවට සමහර මාකින් කරන අය අතින් ගැටළු මතු වෙන්න පුළුවන් එහෙම ඕන තරම් වෙලා තියෙනවා හරි පස්වෙනි ගානට යමු ඔබට මම සංඛ්‍යාත ඝනත්වය අරන් හදන්න කියලා දීලා තියෙනවා වගේවා තියරි පන්ති රිවිෂන් පන්ති දෙකීම කියලා දීලා තියෙනවා මේ සංඛ්‍යාත ඝනත්ව කතාව ඒක සමහරු නමතක වුණාද එතකොට වෙන පන්ති දෙකකට කඩල එහෙම හදන්න ගිහින් ඔව් අමතක වුණා හරි පස්වෙනි ගානට යමු පහ මල්ලක ප්‍රමාණයෙන් සමාන වූ රතු බෝල පහක්ද සුදු බෝල තුනක් දඩංගුයි බෝල තුනක් වරකට එක බැගින් ප්‍රතිස්ථාපණයෙන් තොරව මල්ලෙන් ඉවතට ගනු ලැබේ දෙවන සහ තුන්වන බෝල සුදු බව දී ඇති විට පළමු බෝලේ සුදු එකක් වීමේ සම්භාවිතාව හරිද ඔය වගේ ගණන් පාට් A වලට එනවා නමුත් ඔවා පාට් B වලටත් ඔක ඔය ඔය අදහස දීලා පොඩ්ඩක් දික් කරලා එන්න පුළුවන් ආව අවස්ථා තියෙනවා මට ඔගේ හද උත්තර කියන්නක බලන්න අන්තිම උත්තර කියන්නක බලන්න මට බලන්න ඔගොල්ලෝ හරියට හැදුවද කියලා බලන්න ඒකේ උත්තර 8න් 3 224න් 21 28න් 3 56න් 1 ඒ අතර වැඩි හරියක් ළමයි කියන 6න් 1 කියලා 6න් 1 නෙමෙයි දැත්තටම ආවේ ඔකේ බලමු එකෙක් උත්තර මට එවණකින් පේන්නේ සැලක යුතු සංඛ්‍යාවක් ගණන වරද්දගෙන තියෙනවා හදන්න ගිහින් හරි මේ බලන්න පුතේ මල්ලක රතු බෝල පහයි සුදු බෝල තුනයි බෝල තුනක් වරකට එක බැගින් ගන්න අය දාන්නේ හිතා ගන්න අමාරු නම් පුතේ මම ඕගොල්ලන්ට කිව්වා රුක්සතහනක්කින් අදහස ගන්න බලන්න පළමු බෝලය රතු සුදු දෙවන බෝලේ රතු සුදු යම් අදහසක් ගන්න මෙතරයි මේ
තුන්වෙනි බෝලේ රතු සුදු මේකෙත් තින් අවු නම් එහෙම ලියන්න පුළුවන් මේක අඳින්න අත්‍යවශ්‍ය නැහැ ඔයගොල්ලොන්ට තේරුම් ගන්න පහසු වෙන තැන් පොඩි සටහනක් කොහොම දාගත්තේ ඊට පස්සේ දැන් අහන ප්‍රශ්නෙට ගියොත් අහන්නේ දෙවන සහ තුන්වෙනි බෝලේ සුදු බව දී ඇති විට මං පහසුවට මේක හොයන් ඉන්න ඔය මොකද්ද දෙවන බෝලේ සුදු සහ තුන්වෙනි බෝලේ සුදු වීමේ සම්භාවිතාව ඔක වේලාසන හොයන් ඉන්නම් එහෙම නැතුව පස්සේදී හොයන්නත් පුළුවන් ඔක වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා නේද රුක්සතහනේ වාසිය W2 W3 වෙන්න පුළ එක ක්‍රමයක් R එකත් එක්ක මේ දෙක වෙන්න පුළුවන් W2 W3 වෙන්න පුළුවන් W එකත් එක්ක ඒ නිසා මේක සමානයි P R එක W2 W3 ධන P W එක W2 W3 ඔන්න ඔහම ඔහම ලියන්න පුළුවන් කම තියෙනවා පී ආර් එක ඩබ්ලිව් එක ඩබ්ලිව් 3 කියනකොට පුතේ පළමු බෝලේ රතු 8න් 5යි එ මේක ඊට පස්සේ මේක මොකද්ද පළමු බෝලේ රතු නම් දෙවන බෝලේ සුදු එක බෝලයක් අඩුයි දැන් 7න් සුදු බෝල අඩු වුණේ නේ 7න් 3ම තියෙනවා 7න් 3යි ඊට පස්සේ මේක දැන් බෝල දෙකක් අඩුයි 6න් කීයද තුංගන බෝලේ සුදු දැන් රතු බෝලේ කොයි සුදු බෝලේක අඩු උනේ සුදු බෝලේකත් අඩු උනා නේ දැන් සුදු දෙකයි තියෙන්නේ ඊළඟට පළමු බෝලේ සුදු මේක 8න් 3යි දෙවන බෝලේ සුදු 7න් සුදු බෝලයක් අඩු උනා නේ 2යි තුන්වෙනි එක සුදු 6න් තව සුදු බෝලයක් අඩු උනා නේ 1යි පස්ස සුළු කරන්න පුළුවන් මතන සුළු කර ගන්නත් පුළුවන් क्या करना पड़ता है? तुम्हारा देखा हाया हाया क्या पुनः में पहाई पनास हाये हाया हाया क्या पुनः में पनास हायें एकाक पनास हायें हायाक ताऊ नंग किंग हरी कपल दान न पुला नमु तांति मुत्रया निमेइने तेंगा हने प्रश्ने अहन्य ओके निमेइने अहन्य मेक मेन देवने बोले सुधु सहत तुंगने बोले अच सुधु बावदी ये तिविट के न मे इरने විත පළමු බෝලයක් සුදු වීම ඔන්නෝ කහන් ඔකට මම අහලා තියෙන ප්‍රශ්නේ අසම්භාව්‍ය සම්භාවිත අර්ධයක් වීමේ මේක ලවයේ මේ දෙකේ ඡේදනය ඡේදන ලකුණ ලියන්න ඕනේ ඡේදනය කියන්නේ W1 W2 W3 හරිය පුතේ මේක P W2 W3 ඉතින් මේකේ හරයට ආදේශ කරන්න පුළ මේ හොයපු ගාන 56න් 5ක් P W1 W2 W3 ආපහු හොයන්න දෙයක් නැහැ මේ හොයලා තියෙන එකමනේ මේ තියෙන එකමනේ 56න් එකක් 56 කැපුණම උත්තරේ 6න් එකක් හොන් ඒක එක උත්තරේ වුණේ 28න් 5 28න් 3 6න් එකත් ගොඩක් ආ උත්තරේ දැන් කියන්නක බලන්න වරද්ද පොයි කොහෙද වරද්ද ගත්තේ ප්‍රශ්න තේරුම් ගත්ත නේද කියන අහන දෙයට නෙමෙයි උත්තරේ දුන්නේ අර බවදී ඇති විට කියපු ගමන් අසම්භාව්‍ය සම්භාවිතාවක් බව කල්පනා වෙන්න ඕන පුතේ මම ලකුණු දෙන්න තීරණය කරේ මේකට පහක් මේකට පහක් මම පහදලා ලියලා ගන්න මම ඒවට පහව තීරණය කරා මේකට පහක් ඊට පස්සේ මේකට පහක් සහ උත්තරේට පහක් ඉතින් යම් කෙනෙක් වෙනම මේක හදලා තියන්නේ නැතුව මේක එකපාරට අරගෙන මෙතනම මේවා හොයමින් යන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැහැ තේරුණා නේ හරි හරියට ආදේශ කළා සුළු කිරීම වැරදුණා නේ එක එක අඩුපාඩුකම් කියන වෙච්ච වැරදි තැන් තමයි හරි හයිවෙනි ගානට යමු उत्तर सेट उत्तर सेट निखिल हत स्वयं अरे मंकी उत्तर टीके उत्तर हरिणी हरी हरी हरी
ඕවුනත් පුතේ දැන් ඔයගොල්ලෝ තනියම හදනකොට දැනුන්නේ නැද්ද? එක පාරටම බලනකොට දෙතුන් පාරක් කියවල ටික වෙලාවක් යනකම් නිකන් මඤ්ඤං වගේ නිකන් මහා අමාරු Tamanට හදාගන්න බැරි වගේ නිකන් දැනෙන්නේ නේ. එහෙම උන්නේ නැද්ද? අර ටිකක් ඊට පස්සේ try කරනකොට එන්නේ මේක ඇති දෙයක්වත් නැහැ කියන එක. අර ගානක් බලපු ගමන් නිකන් අවුල් වගේ දැනෙන්නේ. ඒකට කලබල වෙන්න හොව වෙයි වෙන්න ඕනේ. දැන් දැන් කියන්නකෝ බලන්න මේකේ එක එකක් හතරට අඩු දනන කිල කියනකොට උතනින්ම දෙයක් ගන්න පුළුවන් නේ. හතරට අඩු දනන කිල මොනවයි තියෙන්නේ? 1යි 2යි 3යි විතරයි නේ. 1 2 3න් තමයි උත්තර ඔක්කොම එන්න ඕන. මාතයන් දෙකක් තියෙනවා. ඉන්න එකක් දෙක, එක මාතයක් දෙක. මධ්‍යස්ථයේද දෙක. මේ වයින් අපි සංඛ්‍යාවල රටාව හැසිරීම පොඩ්ඩක් හිතමු. හිතලා පස්සේ මධ්‍යන්නේ ගැන හිතලා හරි තීරණයක් ගමු. මේ මධ්‍යන්නේ 16 බෙදීම 7 කියලා කියන්න කලින් අර තියෙන දත්ත වලින් අපි යම් අදහසක් ගමු. ඊට පස්සේ අදහස් කීපයක් ආවොත් හරි අදහස මොකද්ද කියන එකට අපිට මධ්‍යන්නේ පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් ඔයගොල්ලෝ තර්ක කරපුවත් එක්ක දැන් ඉතින් මේක හොඳට අහගන්න. සංඛ්‍යා හතක්නේ. මම නිකමනේ කොටු හතක් අඳින්නම් කොහොමද? කයි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ගණන් කියන්නේ මධ්‍යස්ථය 2යි කියලා. සංඛ්‍යා හතක් තියෙනකොට හරි මැද සංඛ්‍යාව මේක මෙන්න මධ්‍යස්ථය. n දන එක බෙදීම 2 කියන්නේ හත දණේක බෙදීම දෙක කියන්නේ අට බෙදීම දෙක හතරයි. එක දෙක තුන හතර. හතර වෙන සංඛ්‍යාව තමයි මධ්‍යස්ථය. ඊට පස්සේ කියනවා මාත දෙකක් ඇති අතර ඉන්න එකක් දෙක. මේ මාත එක උකුල තර්ක කරන්න. ඔහොම හිතන්න. මාත දෙකක් තියෙනවා. එක මාතයක් දෙක. අපි නිකන් මෙහෙම හිතමුකෝ. මධ්‍යස්ථයක් දෙකනේ. එහෙනම් මම එක එක අදහස් ඔගොල්ලන්ට දෙන්නේ මේක දෙක කියලා හිතමු. ඒ වගේ මේ ආරෝහණ පටිපාටියට කියලා තර්ක කරන්න. යයි සිතමු. මම තර්ක කරන්නේ පහසු. අපි හිතමු දෙක මම දැන් යම් කීපයක් ඔගොල්ලෝ වෙන්න පුළුවන්ද කියලා කියන්න. හරිද? ඔන දෙක. එක මාතයක් දෙක. මේ එක කියලා හිතමු. මේ මාත දෙකක් තියෙනුනේ. එහෙම හිතෙනුනේ. දැන් ඔයගොල්ලෝ හිතන්න දෙක තවත් නැහැ කියලා. දෙක තවත් නැත්තම් අර කොටු තුන මොනවද? ඒ හතරට අඩු වෙන්නත් එපයි පුතේ. හතර වෙන්න බෑනේ. තව තියෙන තුනනේ. ආරෝහණ පටිපාටිය නම් අර මොනවද? තුන. මට කියන්නකෝ. මේක වෙන්න පුළුවන්ද? මේක ගැන හිතන්න පුළුවන්ද? බෑ. ඇයි බැරි? ඔය ඔය හැමදේම තරක ඔක්කොම ලියන්න ඕනේ නෑ පුතේ. ඇයි බැරි? පුතේ එතකොට කතා වැරදි. ඒක තුනනේ. වැඩි සංඛ්‍යාවක්. ඒකට මාතේ තුනනේ. ඒකට මාතේ එකයි නේ තියෙන්නේ. වැරදිනේ. වෙන්න බෑ. මම ඊට පස්සේ මම තව අදහසක් දෙන්නම්. මේක වෙනස් කරන්න මේක දෙකම. මේක දෙක කියලා දාන්න. මාත දෙකක් තියෙන නිසා මේක මන් තුන. අන්න එක මාතයක් මෙන්න තව මාතයක්. තව දෙකේව නැත්තම් පුතේ මේ ඔක්කොම එක වෙන්න ඕනනේ. වෙන්න පුළුවන්ද බැරිද? බෑ. ඇයි? එක තුන් පාරක් තියෙනුනේ. නේ? ඔය මාත එකනේ හිනම් පුතේ. ඔය මාත දෙකක් නෑනේ. හරි. මම දැන් ඔය කියපු කරුණ වලින් ඔගොල්ලොන්ට හිතෙන්න ඕන දෙයක් තියෙනවා. පුළුවන් නම් කියන්න. දැන් ඔය ලියලා මකපු දේවල් වලින් හිතෙන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? හරියට හරි ඔය එන්නේ තර්ක. හරි මං හිතනවා කලින් ඔය හදන් try කරපුවා වෙන්න පුළුවන්. එක සංඛ්‍යාව පුතේ තුන් පාරක් තියෙනවා.
මාත දෙකෙන් එක සංඛ්‍යාව තුන ගානේ තියෙනවා මොකද දෙක ගානේ තිබ්බොත් එහෙම ඒ කියන්නේ එකක් දෙකක් වාරයක් අනිත් එකක් දෙක වාරයක් අනිත් එක තුන් පාරක් වුණාම එකක් විතරක් තුන් පාරක් එක මාතයනේ තියෙන්නේ ප්‍රශ්නයක් නේ ඒ නිසා මාතයට ගැළපෙන සංඛ්‍යා තුන් පාරක් තියෙනවා හරි දැන් එහෙනම් බලමු ක්‍රම මේක වෙනස් කරන්න බෑ හරිද එහෙනම් මොනවද ක්‍රම එක ක්‍රමයක් තමයි මෙතන තුන 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 හරිද මෙතන දෙක දෙක ඔහම නැත්නම් තව ක්‍රමයක් තමයි මේක බලන්න මේක දෙක මේක දෙක මේක තුන එක 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 ඕ ඔක හරියනේ පුතේනේ නමුත් මධ්‍යන්‍ය ගැන හිතනකොට ඕක නොගැලපෙන්න පුළුවන් නමුත් අර මාත දෙකක් තියෙන නිසා ඕක වෙන්න පුළුවන් නේ මාත දෙකක් තියෙනෝ එක මාතයක් මධ්‍යස්තයට සමානයි ඒ කියන්නේ දෙක ඕක වෙන්න පුළුවන් ඕ අනිත් එක මෙන් එක දෙක 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 තුන 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 එකක් හිත නේ ඔන්න සංඛ්‍යා 7 ඔය කියන කරුණ වලට ගැලපෙන්න මෙහෙම හෝ මෙහෙම විය යුතුය උඩ මතක ඇති ළඟදී පාස් ටේපර්ස් වල පාට් ඒ වල ආව සමහර සංඛ්‍යාන ගණන් වලදී දීපු තර්ක සහ මාකින් එකේ උත්තර දීපු විදි හරි උඩ අනවශ්‍ය මහා තර්ක ඕනේ හැබැයි පුතේ මෙතන මේක නම් මම බලාපොරොත්තු වෙයි. එහෙනම් එක්කෝ මේ විදිය නැත්තම් අර විදිය වෙන්නත් පුළුවන් නේ. මොකද මාත දෙකක් තියෙනු. එක මාතයක් දෙක, මධ්‍යස්තයක් දෙක. ඒ හරිනේ. මේ දෙකම ගැලපෙනෝනේ. ඒ නිසා ওই දෙකම ලිවීම මම ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනවා. අහන්න ඉපාරක ලිවෙ නැත්තම් ලකුණු අඩු වෙයිද? එහෙනම් අඩු කරන්න. දැන් මධ්‍යන්නේ දින 16 බෙදීම 7. මේ එක කුලකේ මේ දෙක කුලකේ නම් එක කුලකේ ගමුකෝ. පළමු කුලකේ මධ්‍යන්නේ දීලා 16 බෙදීම 7ක් හරිද එතකොට පළමු කුලකේ මධ්‍යන්නේ ගමු මධ්‍යන්නේ සමානයි 1 දන 1 දන 1 දන 2 දන 2 දන 2 දන 3 බෙදීම සංඛ්‍යා ගාන 7 එනවා 3යි 5යි 7යි 9 12 බෙදීම 7ක් නේද एक असमान दासे बिदीम हत इट पासे देवन कुलके मध्यान्ने हेवोत एकदान देकदान 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 तुनदान तुनदान तुन बिदीम हत क्या केन वद मुखद हत दहाय आतुन दासे बिदीम हत हरिने इत कोट इमें निसा පිලිගනු ලබන සංඛ්‍යා කුලකය 1 2 2 2 3 3 3 හරිනේ මොන හදන විදිය නේද මේක අහනවා වෙන්න බැරි ඒවා ලියලා පෙන්නන්න ඕනද වෙන්න බැරි ප්‍රධාන මොකද මධ්‍යන්නේ ගැන පස්සේනේ අපි තර්ක කරන්න ඕනේ මෙතන ඒකට මේ දෙක ලියලා පෙන්නන්න අනිත් ඒවා වුණ වෙන්නේ මේක හොඳම උත්තරේ ගිය සතිය පන්ති ආවනම් ගිය සතිය ළඟදී පාස් ටේපර්ස් වල අව ගණන් මාකින් එකත් එක හදනව ලකුණු දීප විදිත් එක්ක මොකද තේරෙන්නේ මම මේක ලකුණු දෙන්න තීරණය කරේ පුතේ ඔකේ ලකුණු දෙන්න මම තීරණය කරේ මෙන්න මේ කුලක දෙක හඳුනා ගැනීමට පහක් මොකද ওই දෙක වෙන්න පුළුවන් ඒස මධ්‍යන්නේ තමයි එකක් ප්‍රතික්ෂේප කරන්නේ ඊට පස්සේ මේක 16 බෙදීම 7ක් වෙන්න බෑ කියලා පෙන්වීමට පහක් හරිද මොකද ඒක බෑ කියලා පෙන්වුවේ නැත්තම් අපිට මේ කුලකයක් එහෙනම් ගන්න පුළුවන් ඊට පස්සේ පිළිගන්නා කුලකේ මේක බවලිය දක්වීමට පහක්. ඔయిత වඩා විස්තර ඕන්නේ. උගල කොහොම ලිව්වත් ඔන්න ඔය අදහස් ටික මතුවෙලා තියෙන්න ඕන. 25ම තියන අය 25ම තිබෙන්නා වූ අය. තියෙනෝනේ. හරි. ඊට පස්සේ අපිට හත්වෙනි ගණන
මල්ලක පාටින් හැර අන් සෑම අයුරකින්ම සමාන වූ රතු බෝල එකක් හා කළු බෝල එක්ස් ප්‍රමාණයක් අඩංගු වේ. වරකට එක බැගින් ප්‍රතිස්ථාපන රහිත බෝල දෙකක් සසම්භාවී ලෙස මල්ලෙන් ඉවතට ගනු ලැබේ. දෙවනු ඉවතට ගනු ලැබූ බෝලේ කළු පාට එකක් වීමේ සම්භාවිතාව 7න් 6 නම් එක්ස් වලගේ. මට ඔයගොල්ලෝ කියන්නකෝ එක්ස්ට්‍රා උත්තරේ. තනියම හදුවද කියලා බලාගන්න. හය හය හය. කියලා මේ කියන 13යි කියලා. වෙන්න බෑ. හය 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 හොගාල උත්තරිනු හරි. හරි හත්වෙනි ගාන මල්ලක තියෙන රතු බෝල එකක් කළු බෝල එක්ස් ප්‍රමාණයක් ඔන්න ඔහොම බෝල දෙකක් ගන්නව ආයි දාන්නේ නැතුව දෙවෙනි ගණු ලැබුව බෝලේ කළු එකක් වීම දැන් දෙවෙනි එකක් ගන්න කලින් පළවෙනි එකක් අරන් තියෙන්න එපා පළමු එක රතු කළු දෙවෙනි එක රතු කළු क्रम दे දන p b 1 b 2 ඔන්න ඔහොම p b 2 සමාන කරන්න පුළුවන් ගුණන නියමයට අනුව මේක ලියන්න පුළුවන් p r 1 වරක් p r 1 දී ඇති විට b 2 p b 1 වරක් p b 1 දී ඇති විට b 2 ගොල්ලෝ පසුගිය සතිවල part b discussions වලට එහෙම ආවනම් පසුගිය සති දෙක තුල උඹලට මම කිව්වා සිද්ධි දෙකක් හා සම්බන්ධයෙන් මෙහෙම තියෙන අවස්ථාවකදී ගුණන නියමයේ පාවිච්චි කළොත්ම ලියන්න කියලා. මොකද මාකින් ස්කීම් වල ඒවට ලකුණු වෙන කරපු විදිය මම ඔයගොල්ලන්ට පෙන්වුව පහුගිය සති දෙක තුල part B discussion එකේදී. මේ part A වලදී සමහර විට ලැබෙන්න පුළුවන් සමහර විට නොලැබෙන්න පුළුවන්. කොකටත් ලියන එක හොඳයි කියලා කිව්වනේ මම මේකෙනම් මේක ලකුණු පහක් වෙන් කරා. හරිද? මේ සම්භාවිතාව වගේ ගණන් වල ලකුණු වෙන් කිරීමේ ක්‍රම කියනකොට ඉතින් හරි අමාරු එක එක අවුරුද්ද වල එක එක අදහස් නිසා පොදු අදහසක් ගන්න ගියාට පස්සේ හරි අමාරු කාර්යයක්. නමුත් මම පොදු අදහසක් ඔකෝන් දීලා තියෙනවා. දැන් මේකේ පුතේ PB2 කියද්ද 7න් 6ක් PR1 පළමු බෝලේ රතු 1 + x ප්‍රමාණයක් ඔක්කොම බෝල රතු බෝල එකයි. එතකොට මොකද වෙන්න ඕන? 1 යට 1 + x. පළමු බෝලේ රතු නම් දෙවන බෝලේ කළු. එක බෝලයක් අඩුයිනේ පුතේ දැන්. 1 + x කියන්නේ එකක් අඩු වුණාම x. හැබැයි රතු බෝලයක් අඩු උනේ. කළු බෝල අඩු උන්නේ x ප්‍රමාණයම තියෙනවා. x ගෙන් x. එහෙම ලියන්න ඕනේ කෙලිම එක කෙලිවත් ඇති. PB1. පළමු බෝලය කළු. x බෙදීම 1 + x. පළමු බෝලය කළු නම් දෙවන බෝලයද කළු. කළු බෝලයක් අඩුයි. මොකද x ප්‍රමාණයක් තියෙන කළු බෝල. එවැගේම සෝරි කළු බෝලයක් අඩු නම් ඔක්කොම බෝල 1 + x ගෙන එකක් ගියාම x. හැබැයි කළු බෝල පුතේ x ඍණ 1යි දැන් තියෙන්නේ. 6 යට 7 1 යට 1 + x ධන අතන x කැපෙනු. x ඍණ 1 යට 1 + x. 6 යට 7 සමානයි 1 + x පොදු හරය. ලවය එනෝ x ඍණ 1 + 1 සුළු නම් 1 කැපිලා x හරස් ගුණිතෙන් 6 + 6 x සමානයි 7 x x සමානයි 6 මම ඒක ලකුණු දෙන්න තීරණය කරේ 5ක් ඊට පස්සේ මේ ආදේශයට 5ක් මේ ආදේශයට 5ක් සුළු කිරීමට 5ක් සහ මේ පේලියට 5ක්
ඉතින් ඕකේදී මෙහෙම තීරණයක් උනක් ගන්න පුළුවන් මේක ලියලා නැත්තම් යම් ළමෙක් රුක්සතහනේ ඉඳලා ඒ රුක්සතහනේ මේ අගයන් නිරූපණය කරලා තියෙනවා නම් ඉතින් ඒ ලකුණු පහ මේකට දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය পেපර් මාකින් වලදී සාකච්ඡාවලදී ගනු ලබන තීරණ. ගොඩක් අය කතා කරලා ගන්න තීරණ. නමුත් මෙතෙන්දී මම පාස් পেපර්ස් වල දීපු විදි අනුව බලනකොට ඕක තමයි ලකුණු දෙන්න හොඳම තීරණයේ ක්‍රමය වශයෙන් මම තීරණය කරේ මම නිර්මාණය කරපු ගණනක් නිසානිත් එකක. තීර 25ම. නැතනම් හරිය මෙහෙම පහක් කළා ගත්තද? තීර පොතේ 25ම තියෙනෝනේ. ඕගොල්ලෝ දැන් එහෙනම් අහුවෙලා තියෙන මේ ලියන්න ඕන ක්‍රම. පුතාල දුල මේ සෙනසුරාදා හවස කරන පාඩ B සම්භාවිතා සංඛ්‍යානේ පන්තියට ආවද? ඔර ඒකත් එක මේකරනකොට මාර ෆිට නේද වැඩි? ඔව් පාඩ A පාඩ B සේරම ගණන. ලකුණු 25ක් නේ. 25ද 20ක්ද? 20ක් නේ. ඉස්සරහ ලකුණු 25ක් ගන්න පුළුවන්. දැන් පාඩ A වල ගණන් දෙකයි නේ. ලකුණු 20ක් ගන්න පුළුවන් තැනක් ඕක. හරි අටවෙනි ගානට යමු. අට අන්න අටවෙනි ගානෙත් මම මේක තැනක පොඩි සංශෝධනයක් කර අලුතෙන් මම ටියුට් එක දැම්ම ටෙලිග්‍රෑම් ගෲප් එකකට දැන් අලුත් ටියුට් එකේ එක කරලා ඇත්තේ ඒක නැතත් එච්චර ගැටලුවක් නෙමෙයි මේ එච්චර දන්නේ නැති අයට එනේ මේකේ පහ කුඩයි ඇල්ෆා කුඩ 11 කියලා හැදුව ඇල්ෆා කුඩ 11 කලින් තිබ්බා මම පහ කතාවකුත් ගෙනාවා ඉතින් අර එච්චර දැනුම නැති ළමෙක් අහන්න පුළ පහ කතාවක් ඕන්නේ නේද කියලා නමුත් පහ කතාව නැත්තම් තර්කේ මාර දීර්ඝයි පහ කතාව නැතත් ගානේ කිසි වෙනසක් වෙන්නේ නැහැ පුතේ උත්තරේ නම කිසි ප්‍රශ්නයක් නැහැ නමුත් අර පාට් A වලට ගැලපෙන්නේ පහ කතාව තිබුණ නැත්තම් අපිට තවත් තර්කයක් මේක ඉදිරිපත් කරන්න වෙනවා ඒ නිසා ওই අලුත් ටියුට් එකේ පහ කුඩ ඇල්ෆා කුඩ 11 කියලා මම ඒ ගාන පොඩ්ඩක් වෙනස් කරා මට මේකේ උත්තර දෙක කියන්නකෝ තනියම හදපු අය මොකද උත්තරේ ඇල්ෆාට බීටාට මොනවද ආවේ ඇල්ෆා 8යි බීටා 7යි නේ ඔව් මාතේ දීලා පුතේ ඔය මාතේ දුන්නම දැන් ඕගොල්ලෝ පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕන කලින් ගානක් දැන් හැදුව අමුතු ගානක් එකත් එක්ක දැන් කල්පනාකාරී වෙන්න ඕනේ හැම පන්තියකම පළල චෙක් කරන්න. 12න් 10ක් ගියාම 2යි. 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 වෙනස් නැේනේ. වෙනස් වුණොත් මොකද කරන්න ඕනේ පුතේ මාතේදී? සංඛ්‍යාත ඝනත්වයක් ගන්න ඕන අර කලින් ගානක කිව්වා වගේ. හැබැයි පාස්ටි පේපර්ස් වල තාම එහෙම අහලා නැහැ. ඒක කොහොමද චෙක් කරන්න? ඉටි ගමන් අහන්න පුළුවන්කම තියෙන. හරි අට බර පන්ති වලින් දීලා 10 12 12 14 14 16 පාට් එවල ගානකදී ඔගොල්ලෝ මේ වගු ආපහු මෙහෙම ගහගන්න මිලමනාස්ති කරන්න ඕනද කියන් පාට් ඒ ගානකදී වගු වයි ගහ ගන්න වෙලාව නැස්ති කරන්න ඕනේ නෑනේ නේ පාඩ් B වල දෙන වගු සටහන් කර ගන්න ඕන හරි මාතේ දීලා ඊළඟට එක දත්තේ පුතේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් මාතේ දීලා මාතේ මොකද්ද 15.5 කිලෝග්‍රෑම් නිසා මාත පන්තිය 15.5 තියෙන මේ පරාසයනේ 14 16 වෙන්න ඕන. දැන් කෙලෙම සූත්‍රයට යමු. MO සමාන ලකුණු L එක ධන ඩෙල්ටා එක බෙදීම ඩෙල්ටා එක ධන ඩෙල්ටා දෙක වරක් C 90. මාතේ 15.5යි. L එක. මාත පන්තියේ 15 මායිම 14යි. මේ දෙකත් චෙක් කරගන්න ඕන සමානද කියලා. එහෙම නැත්නම් මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා තමයි L එක ගන්න ඕන පුතේ. 14යි. ඩෙල්ටා එක කියන්නේ මේකෙන් මේක අඩු කරන්න.
ඇල්ෆරින 5. ආයි ඩෙල්ටා 1 කියන්නේ ඒකමයි. ඩෙල්ටා 2 කියන්නේ ඇල්ෆරින බීටා. C කියන්නේ මාත්‍ර පන්තියේ පළල 10^14 2යි. 14 මෙහි යාම 15.5 න් 14ක් අඩු කරාම 1.5යි. අර දෙකත් මෙහාට බෙදමු. 14 ධන 14 ඉන්නේ නේ 14 මෙහාට ගිනවන්නේ නේ. ඇල්ෆා ඍණ 5 යට 2යි ඇල්ෆා ඍණ බීටා ඍණ 5. 1.5 බෙදීම 2ක් කියන්නේ 4ෙන් 3ක්. 4ෙන් 3 සමානයි. වෙන විශේෂ දෙයක් මෙතන කරන්න යන්නේ මෙන්න. හරස් ගුණිතයෙන් පුතේ 6යි ඇල්ෆා ඍණ 3යි බීටා ඍණ 15 සමානයි 4යි ඇල්ෆා ඍණ 20. ඉතින් අපි සමීකරණයක් හදාගමු. 3යි බීටා එහා පැත්තට මෙන්න. ධන වෙනවා. මම එහා පැත්ත මේ පැත්තෙන් ලියන්න. 6යි ඇල්ෆා එතකොට ඔහොම තියමුනේ. නෑ ඔහොම. 3යි බීටා සමානයි මෙහෙම කරලිමුකෝ. 4යි ඇල්ෆා මෙහි ආවම 6 ඇල්ෆා ගියම 4 ඇල්ෆා ගියම 2යි ඇල්ෆා. ඍණ 20 මෙහි ආවම ධන 20 වෙලා ඍණ 15ත් එක්ක ධන 5යි. 3යි බීටා එහා පැත්තට ගියම ධන වෙනවා. බීටා උක්ත කරොත් 2යි ඇල්ෆා ධන 5 බෙදීම 3ක් නෙන්නේ. තව සමීකරණ නෑ. හරිද? තව සමීකරණ නෑ. ඔන්නඔහම ප්‍රකාශනයක් කරන 5 ධන 2 ඇල්ෆා බෙදීම 3ක්. එතකොට මේ ඇල්ෆා බීටා කියන්නේ පුතේ පූර්ණ සංඛ්‍යාව වෙන්න ඕනනේ සංඛ්‍යාත දශම සංඛ්‍යාව වෙන්න බෑනේ අන්න එක ගන්න හිතට එතකොට ඇල්ෆා බීටා දෙකම පූර්ණ සංඛ්‍යා එහෙනම් මේ බීටා කියන එක 3හි ගුණාකාරයක් වෙන්න ඕන නේද එයි මං එහෙම කියන්නේ බීටා නෙමෙයි මෙන්න මේ 2යි ඇල්ෆා ධන 5 2යි ඇල්ෆා ධන 5 යන්න 3හි ගුණාකාරයකි ඇයි මේක පොතේ 3ේ ගුණාකාරයක් වුණොත්නේ 3ෙන් බෙදුනම 3ෙන් කැපිලා පූර්ණ සංඛ්‍යාවක් බීටාට එන්නේ තේරුණා නේද එහෙම නොවුනොත් එහෙම 3ෙන් බෙදුනම දශම ගාණක් වෙන සංඛ්‍යාවක් දශම වෙන්න බෑනේ තවද 5 කුඩයි ඇල්ෆා කුඩ 11 බව දී ඇත දැන් හිතෙන් ගන්න මේ තර්කයේ ඕන දේ ඕන කියවිලා පුතේ එතකොට ඇල්ෆාට අපි 11ට අඩු නිසා 10 ආදේශ කරේ බැලුවොත් 10 වරක් 2 20යි 5යි 25යි 25 3ේ ගුණාකාරයක් නෙවෙයි ඊට පස්සේ 10 ආදේශ කරාම බෑ 8 ආදේශ කරොත් 8 වරක් 2 9 ආදේශ කරොත් නේ 9 වරක් 2 18යි 5යි 23 3ෙන් බෙදුවම දශම ගණන් ගන්නේ වෙන්න බෑ 8 ආදේශ කරොත් 8 වරක් 2 24යි 5යි 29 3ෙන් බෙදුවම සෝරි 8 වරක් 2 16යි 5යි 21 3ෙන් බෙදුනම 7ක් එනෝ නේද? ඒ කියන්නේ මේක 3ේ ගුණාකාරයක් වෙනවා ඇල්ෆා කියන එක 8ක් වුණා. 8 වරක් 2 16යි 5යි 21 නේ. 7 ආදේශ කරොත් 7 වරක් 2 14යි 5යි 19 නේ 3ේ ගුණාකාරයක් නෙමෙයි. 6 ආදේශ කරොත් 6 වරක් 2 12යි 5යි 17 3ේ ගුණාකාරයක් නෙමෙයි. අනික ආදේශ කරන්න බෑ. එම නිසා මේ මේ තර්කයේ තුල ඕන දෙය කියවෙනවා ඇල්ෆා සමානයි 8 විය යුතුය 8 වුණොත් 3ේ ගුණාකාර කතාව හරි මේ විට බීටාට එනෝ ඇල්ෆාට නා 8 වරද 2 16 5යි 21 බෙදීම 3 7ක් ඔන්න ලකුණු මන් දෙන්න තීරණය කරේ සූත්‍රයට නිවැරදි ආදේශ කිරීමට ලකුණු 10ක්ම දෙන්න තීරණය කරා ලේකින් ඔබෙන් ලොකු දැනුමක් චෙක් කරනෝනේ පුතේ ඊට පස්සේ බීටා මෙහෙම මේ වගේම ඕන්නේ මේ 3 මෙහාට දාලා හොයි කියන ඔය පිළිවෙලටම තියෙන්න ඕන්නේ ඇල්ෆා බීටා අතර සම්බන්ධය නිවැරදිව ගැනීමට තමයි පහක් හරි ඊට පස්සේ මෙතන මේ තර්කයට පහක් සහ උත්තර දෙකම හරිනම් පහක් දෙන්න තමයි මම තීරණය කරේ ඔය තර්කයේ ඔය විදිහට බොහෝ ලියල් නැතුව ඇති. නමුත් තවම්ම හිතලා බලන්න මොකද එක එක අය ලියපු ක්‍රම මට ඔක්කොම හරිද වැරදිද කියලා කියන්න බෑ.
තමන්ම හිතලා බලන්න තමන් ලියපු තර්ක පිළිගන්න පුළුවන්ද කියලා. අනික මේ එහෙම තර්කයක් ලියන්න හිතෙන්නේ නැත්තම් ඕගොල්ලන්ට පුළුවන් එකින් එක ආදේශ කර කර පෙන්නන්න. ඇල්ෆා 10 වුණොත් මේ අතරගේ අන්තිම උනේ 6 7 8 9 10. එකින් එක ආදේශ කර කර පෙන්නන්න පුළුවන් මෙන්න මේව ගන්න බෑ 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 කිය කිය. ඒත් කමක් නෑනේ. වනේ මේ එකින් එක ආදේශ කර කර වෙනම ලිය ලිය පෙන්නන්න ඕනේ මේ තර්කයේ තියෙන කොට. හරි 25ම තියෙනයි 25ම තියෙන කියන්නේ ඉතින් මම ලියපු ක්‍රමයටම ලියපු කෙනෙක් ඇත්ත බොහොම කලාතුරකින් ඉතින් එහෙම වුණ කියලා දෙයක් නේ ඉන්නෝනේ හරිනේ අර තර්කේ හරම හෝ එහෙම නැත්තම් ඕගොල්ලොන්ට හිතනවද ලියපු විදිහ පිළිගන්න පුළුවන් කියලා නේ හරි ඊට පස්සේ මොන අද ආදර්ශ ප්‍රශ්න 8 කියලා දුන්නා දැන් අපි යනවා past papers වලට අද කරන්න තියෙන්නේ 2015 14 නේ 16 15 14 නේ උන් 2016 වල part A ඒ අවුරුදු වල පුතේ part A වලම සම්භාවිතාව සංඛ්‍යාණින් ගණන් 4ක් සම්භාවිතාව 2ක් සංඛ්‍යාණය 2ක් සාමාන්‍ය ගණනක් මේක. ඔන්නෝම දීලා PA ඡේදන B සොයන්න. එහා මේ සොයත්ත නම් මේක ඔප්පු කරන්න ඕන. ඔయిత ආසන්න ඔయిత වඩා පොඩ්ඩක් අමාරු ගණක් අදම පන්තිය තුල හැදුවා. P ගේ වර්ග සමීකරණයක් අරන් P හොයපු ගාන. विशाला මේකට අපිට කෙලින්ම ලියන්න පුළුවන් ආකර්ණීමෙන් PA දන PB ඍණ PA ඡේදන B කියලා. මේක වෙනුවට ඊට පස්සේ මේක මෙන්න සමාන 2P බෙදීම 3ක්. දැන් ආදේශ කරොත් මේක P මේක P බෙදීම 2ක් ඍණ 2PA ඡේදන B සමාන 2P බෙදීම 3ක්. මේක සුළු කරාම 3p බෙදීම 2ක් අරක මෙහෙ ගේන්න මෙන්න මේක දාන එහා පැත්තට 2p a ඡේදන b එතනින් එනවා 2p a ඡේදන b සමානයි කියලා පොදු හරය 6යි 9යි p ගෙන් 4p අඩු වුණා 5p 5p බෙදීම 6ක් p a ඡේදන b දෙකෙන් බෙදුනම 5p බෙදීම 12ක්. ඔන්න අහන එකේ පළමු ප්‍රශ්නේ. ඒ සහ B ස්වායත්ත නම් ඒ සහ B ස්වායත්ත නම් ස්වායත්ත සිද්ධිවල සූත්‍රය PA ඡේදන B සමානයි PA PB. දැන් PA ඡේදන Bට ආදේශ කරන්න පුළුවන් 5p බෙදීම 12ක්. PA වලට P PB වලට P බෙදීම 2ක්. එක p අකුරක් කපන්න පුළුවන් p විශාලයි බිඳුව කියන්නේ කොහොමත් p බිඳුවක් නෙමෙයිනේ p බිඳුවට අසමාන හින්දා එක p අකුරක් කපන්න එතකොට තව දෙකිනුත් කැපුණම උත්තරේ කෙලින්ම කියන්න පුළුවන් 6න් 5ක් වෙනෝනේ පුතේ උත්තර මේ p a මේ ලැබි වෙනුවට මේක ආදේශ කිරීමට පහක් ඒක ආදේශ කළොත් වෙනම තැනක මේක සමාන මේක කියලා ලිව්වත් ඒ සූත්‍රය දන්නවා කියන එකට පහක් මේ 5 p බෙදීම 12 උත්තරේට පහක් ඊට පස්සේ උත්තරේ කරා මෙන්න මේ අගයන් ආදේශ කළා එන ගමනට පහක් ওই peeli තුනම උන්නේ හැබැයි හරි තනි peeliට මේ ආදේශ කිරීමේ බල මෙහෙම ආදේශ කරලා තියෙනවා නම් හිතෙන් හදලුණත් ගන්න පුළුවන් නේ
දසපතේ මේ සායත්තන මේ සූත්‍රය ලැබීමටම පහක් ඊළඟට ඒකට ආදේශකන සුළු කළා උත්තරය ගැනීමට පහක් ලෙස 25 කොනයිනි කාටවත් 25ම නැති වෙන්න බෑ මං හිතන්නේ ගිය සති මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඔක කිසි ප්‍රශ්නයක් වෙන්න බෑ නේ පුතේ නේ හරි අපි යමු 10 වෙනි ගානට दहाय अन मटा उत्तर किया कि नहीं बलन नोकट අතරක්කින බව කියන බලමු කියන්නේ මල්ලක පාටින් හැර අන් සෑම අවිරකීම සමාන වූ සුදු බෝල 6යි කළු බෝල n එකකට පසු අනෙක ලෙස ප්‍රතිස්ථාපණයෙන් තොර බෝල දෙකක් සසම්භාවී ලෙස ගන්නු පළමු බෝලේ සුදු හා දෙවන බෝලේ කළු වීමේ සම්භාවිත 15න් 4යි n හි අගය සොයන්න අපිට ඔයගේ වැඩ නම් හොඳටම හුරුයි නේද මළු වල බෝල තියෙන ගණන් එක එක විදියෙන් දැන් හදලා තියෙනුනේ හරි 10 මල්ලක පාටින් හැර අන් සෑම අයුරකීම සමාන වූ සුදු බෝල 6ක් සහ කළු බෝල n ප්‍රමාණයක් අඩංගුයි. එකකට පස් එකක් ලෙස බෝල ගන්නු. රුක්සතහනකින් පෙන්නුවොත් පළමු බෝලේ සුදු කළු. හරිද? දෙවන බෝලේ සුදු කළු. යම් අදහසක් ගැනීම පිණිස ඔහම සටහන් කරගත්තා. මෙහෙම දෙයක් කියන්නේ පළමු බෝලේ සුදු හා දෙවන බෝලේ කළු මෙන් පළමු බෝලේ සුදු හා දෙවන බෝලේ කළු ඔන්න මම ලියන්න පුළුවන් මේ 1 2 ඉලක්කමුත් ඕන්නේ w ඡේදන b කියලා ලියලා පිළිවෙලින් හිතන්නත් පුළුවන් මුලින්ම තියෙන w කියන්නේ පළමු බෝලේ දෙවන b කියන්නේ දෙවෙනියට ගන්න බෝලේ එහෙම හිතන්නත් පුළුවන් මේක ගුණන නීමේ දැම්මොත් pw එක වරක් pw එක දී ඇති විට b දෙක ඔන්නෝම අදහසක් තමයි ඔකේ තියෙන්නේ දැන් පුතේ පළමු බෝලේ සුදු සහ දෙවන බෝලේ කළු වීමේ සම්භාවිතා 15න් 4ක් බව දීලා හරියම් පොඩි ගණනක් මේකනේ පළමු බෝලේ සුදු 6 බෙදීම 6 ධනෙන් වෙන්න ඕනනේ ඔක්කොම 6 ධනෙන් සුදු ඒවා 6යි පළමු බෝලේ සුදු නම් දැන් එක බෝලයක් අඩුයි හය දන n ගෙන් එකක් අඩු වුනාම පහ දන n දෙවන බෝලේ කළු මුලින් ගත්තේ සුදු බෝලයක් නිසා සුදු බෝල අඩු වුනේ නේ සෝරි සුදු බෝලයක් නේ අඩු වුනේ කළු බෝල අඩු වුනේ නේ ඒ නිසා n ප්‍රමාණයම තියෙනවා හරි හරි දිලන්න සලු කිරීම 6 හා 4 කැපිලා දෙකක් වෙනු හරස් ගුණිතෙන් 6 දන n පහ දන n මේ පැත්තේ මෙතන 3ක් වෙන කැපෙන 3 වරක් 15 45ක් වෙන 45යි n 6 වරක් 5 30යි 30 වරක් 2 60යි 6යි n 5යි n 11යි n 2ෙන් ගුණ කරාම 22යි n n වර්ග 2ෙන් ගුණ කරාම 2යි n වර්ග අහමනේ වර්ග සමීකරණයක් හදමු 2යි n වර්ග මේක මෙහෙ ආවම 22යි n ඍණ 45යි n ඍණ 23යි n धन हेट सामान बिंदु साधक खड़न साधक तमंड निकम हिता गण पुलवा एक पेली लिवत कमक ने मिथन एनवा देवरा हेट एक सीविस्सा एक सीविस्सा एन से ऋण विशे तुन खड़ा गण पुलवांग ऋण पहाल वसा ऋण आट पालसरा खट एक सीविस्सा इन देखा एन वर्ग ऋण पहाल वाई एन ऋण अटाई एन धन हेट सामान बिंदु
ऋण हतरक पदु देखाई एन ऋण पहालो साधक एन ऋण हतर वारक देखाई एन ऋण पहालो समाने बिंदु एन समाने हतर हो एन समाने पहालव बेदी में देख इनके ने बोले संख्या वाक ने पूर्ण संख्या विन्नों अरे इन पूर्ण संख्या वाक विय युतु ये इमेने सा इन समाने हत्तर वितर है पुते पिलीगन ने लखुनो वर्ग समीकरण इट पहाक उत्तरे इट पहाक उत्तरे पहाक के लिए एक वितरक लेल हरियाणे में का थेतो लिया न पुरुद्वे इट पास्से पुते मेके मेक हरिनाम पहाक मेक हरिनाम पहाक इवागे में समीकरण या क्लिस मेक याम तने के लिए लेती न कुटो हम हरी इट ताव पहाक लिस पहलवाक तेरुना देंग मुकुदे अमला मेक पुलवांग मेक वेनम तने का वेनम हादल लेती है मेक आगे आत वेनम होए लेती है पासे समीकरण या क्लिस वेनम लिए लेती है එතකොට මේ 5 වතු තුන තැන් තුනට හම්බ වෙනවා. දැන් එකපාරට ඔහම ලිව්වට පස්සේ මේ පේලියට ලකුණු 15ක්. තේද 25ම ඔව්. ඕව දැන් අඩු වෙන්න විදියක් නෑ ඕගොල්ලන්ට. අපි යමු 11 වෙනි ගානට. 11 संख्या निगण दिखक दास दास पाटे वलटम इकोलहाट आडू हितर गान इकोलहाट आडू हितर गान प्रभिन्न प्रभिन्न क्या ने वेनास निखिल दशम गण वेन्न बे मध्यान्ह हताय ओकर एक समीकरण या क्लियर बोलो तवात निखिल दिखक गात बीट निखिल पहेम मध्यान्ह पहाय तवदात्या निखिल पहे एकम माते थुनाय निखिल पहा स्वयं अरे वे गाना तो गुड़ तानिये में हादने कोट एक पार ऐटम में मां हितनो हितन नेतु ऐति पोड़क महान स्वयं ने वेन नेति नी द मुको देखिए ठीका क महान स्वयं मां वेन नेति नी द मरे उत्तरे वेलती नुला माय वहारी अरे बल मुहदन इकोलहाट अड़ प्रबीन निखिल तुनक मध्यान्ह हाताय अभी निखिल तुन गमो अल्फाबीट गमा कियला मैं प्रबीन है विनाश ये वेनास पुते वो इतने मध्यान्ह हाताय अल्फदन बीटा दन गेमा संख्या तुनाकन तुनें बिदुए मने मध्यान्ह हाताय अल्फदन बीटा दन गेमा विसी एकाय अनेह में किन्ने कापी में याने ट्राई करूं जैसे पे किनो महेम तवात निखिल देखा गत बीट तवात निखिल देखा प्रबीन खतावाक ने प्रबीन दान नितने नेते दान नितने तवत निखिल देखागत पीट निखिल पहेम मध्यान्ह पहाय निखिल पहेम मध्यान्ह पहाक पेड़ एकम माते चुनाय निखिल पहे मैं यहां गण को निखिल पहे एकम माते चुनाय ओके पड़ी तारक या कपड़ा हदा गण पुलो मुखद उन्होंने उतने दाय पुते पॉइंट के गाने हिरवेन ने तो तेरुंग गण नोने तेरे तव संख्या देखा अपि दानव में निखिल चुनाटे तो निखिल पहाक पेनो पहेम माते पहेम मध्यान्ह पहाय अरे इतकोटे एकम माते चुनाय निखिल पहाट एकम माते थी ये माते चुनाय ओके गाने थी ना तारके पुते
දැන් අලුතෙන් තව සංඛ්‍යා දෙකක් දාන්න ඕනේ. ඒ සංඛ්‍යා දෙකම තුන වුණොත් අවුලක් නැහැනේ. තව හිතන්න ක්‍රම තියෙනවා. අපි නිකම්ම හිතමුකෝ. ඒ සංඛ්‍යා දෙකම තුනේව වුණොත් එහෙම. මොකද ඒ ප්‍රබින්න කියලා කියලත් නැහැනේ ඊතුරු සංඛ්‍යා දෙක. ඒ සංඛ්‍යා දෙකම තුනේව වුණොත් මාතේ තුන කියන එකට ගැලපෙනව නේද? දැන් ඕගොල්ලෝ හිතන්නකෝ ඒ අලුතෙන් එන සංඛ්‍යා තුනෙන් සංඛ්‍යා දෙකෙන් දෙකම තුනේව නොවි එකක් තුන වුණොත් මාතේ තුන වෙන්න පුළුවන්ද බැරිද කියලා මට කියන්න. කලින් උත්සාහ කරලා තියනං හොඳයි පුතේ නැත්තම් මේ ක්ෂණෙන් තර්ක තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. මං අහන්නේ අලුතෙන් එනෝනේ සංඛ්‍යා දෙකක් එක එකක් තුන වෙනවා. මාතේ තුන වෙන්න පුළුවන්. පුළුවන් නේ. එයි අපි දන්නේ නේ මේ මේ සංඛ්‍යා තුනෙන් එකක් තුනද දන්නේ කියලා. මේ සංඛ්‍යා තුන එකක් තුන නම් අලුතෙන් එන සංඛ්‍යා දෙකිනුන් එකක් තුන ආවම අන්න තුන දෙපාරක් එනෝ නැවුලක් නැන්නේ. එහෙමත් පුළුවන්. ඒ සංඛ්‍යා අලුතෙන් එන සංඛ්‍යා දෙකෙන් එකක්වත් තුන වුන් නැත්තම් මාතේ තුන වෙන්න පුළුවන්ද බැරිද කියන්න. අලුතෙන් එන සංඛ්‍යා දෙකෙන් එකක්වත් තුනක් වෙන්නේ මාතේ තුන වෙන බෑ. ඇයි? මේ ප්‍රබින්නයිනේ. තේරුණා නේද? මේ කිසිම සංඛ්‍යා දෙකක් සමාන වෙන්න බෑ. ඕන එකක් තුනක් වෙන්න පුළුවන්. නමුත් මේ මුල් සංඛ්‍යා තුනෙන් දෙකක් තුනක් වෙන්න බෑ ප්‍රබින්න නිසා. එන අන්තිමට එන තර්කයේ මේ කියලා කියලා මොකද්ද? අලුතෙන් එන සංඛ්‍යා දෙකෙන් අඩු ගානේ එකක් තුන වෙන්න ඕන නේද? පිළිගන්නවද? මම ওই දේවල් කියලා කියලා අන්තිමට එන තර්කේ. අලුතෙන් දාන සංඛ්‍යා දෙකෙන් අඩු වශයෙන් එකක් තුන වුණාම හරි. දෙකම තුන වුණත් කමක් නෑ. එකක් තුන වුණත් කමක් නෑ. මොකද මේෙන් එකකුත් තුනක් වුණා මාතේ තුන වෙන්න පුළුවන්. හරි. මාතය තුන නිසා මාතේ තුන නිසා අලුතෙන් එක් කරන නිකිල දෙකෙන් අඩු වශයෙන් එකක් තුන විය යුතුය. අන්න මාතේ තුන නිසා අලුතෙන් එක් කරන නිකිල දෙකෙන් අඩු ගාන එකක් තුන වෙන්න ඕන. දෙකම තුන වුණත් කමක් නෑ. හරිද? අනේ වෙන්න ඕන. අපි ඒක දැන් අනිත් එක දන්නේනේ. අනේක ලැම්ඩා කියලා හිතමු. යයි සිතමු. අඩු ගන්න එකක් තුන වෙන්නවා අනික ලැම්ඩා. මෙමෙ ලැම්ඩාත් සමහර තුන වෙන්න පුළුවන්. අපි හරියට දන්නේ නැහැ. නික ලැම්ඩා කියලා ගත්තා. අලුත් මධ්‍යන්නේ 5යි. නව මධ්‍යන්නේ සමානයි 5යි. එතකොට කලින් සංඛ්‍යා තුන ඇල්ෆා දන බීටා දන ගැමා. අලුත් සංඛ්‍යාවල එකක් අඩු තුන වෙන්නේ පැ අනික ලැම්ඩා. ලැම්ඩා කියන්නේ තුනද කියලා අපි දන්නේ නේ. ඒක බලමු පස්සේ. බෙදීම 5 සමානයි 5යි. ඇල්ෆා දන බීටා දන ගැමාට පුළුවන් 21 දාන්න. 21 දන 3 දන ලැම්ඩා. මේක 21යි. දන 3 දන ලැම්ඩා 5 5 25යි. ලැම්ඩා කීයද? 21යි 3 24යි 25න් 24 ගියා මේකයි. එනා එතනින් පේනවනේ ලැම්ඩා හොයාගත්තා. අඩු ගාන එකක් තුන වෙන්න ඕන කියලා ගත්ත අනිත් එක ලැම්ඩා කියලා ගත්තා. ලැම්ඩා සමහරලාට තුනමද කියලා දන්නෙත් නැහැ කියලා මං කිව්වා. හැබැයි හෙව්වම ලැම්ඩට ආව එකක්. උන් ලැම්ඩා සමාන එකක් ආවා. ඊට පස්සේ දැන් ওই ටික හරිනේ නේ. ඊට පස්සේ ඉතුරු වෙන්නේ මොකද්ද? හරිද? දැන් අපිට ලැම්ඩට ආවනේ පුතේ එකක්. දැන් තව තර්කයක් තියෙනවා. එතකොට මාතේ තුන හින්ද පුතේ මේ තුනෙන් එකක් තුන වෙන්න ඕන නේද? ඇයි අලුතෙන් දාන සංඛ්‍යා දෙකෙන් එකයිනේ තුන. අනිත් එක ලැම්ඩා කියලා ගත්තම ලැම්ඩා හැම එකනේ ආවේ. ඉතින් මාතේ තුන වෙන තව තුන ඉලක්කමක් කොහෙද තියෙන්නේ පයි පුතේ? එහෙනම් මේ තුනෙන් එකක් තුන වෙන්න ඕන නේද? මේ තුනෙන් දෙකක් තුන වෙන්න බෑ. හරි මොකද ප්‍රබින්නයි. එමනිසා ඇල්ෆා හෝ බීටා හෝ ගැමා හෝ තුනට සමාන විය යුතුය. හරිද? අපි එකක් ගමු. ගැමා සමානයි තුන කියලා හිතමු නිකන්. යයි සිතමු. නැත්නම් ඇල්ෆා සමානයි තුන කියලා හිතන්න. ගැමා නම් තුන වෙන්නේ. එමෙ තුන මේකේ ආදේශ කරොත් 21න් තුනක් අඩු කරාම 18ක් එනෝනේ. ඇල්ෆා දන බීටාට පුතේ එතකොට එනෝ 18ක්. හරිද?
इमेनिसा अल्फा दन बीटा समान है दहाट विय युतुय उन्हों वेन्नो तें अल्फा बीट ताम हेव विने में अपी होयान वेनो मनुवाद निकिल पहाम होयान नोन पुते तें अल्फा दन बीट दहाट आई ताव समीकरण खुद गान ने ना उत्मेगा ने केला थिब्बा ताव अपीट पाविच्च नुकर पुद अत्याक थीनो इकोला हाट अडु प्रभीन दान निकिल में निकिल तुन इकोला हाट अडु अरे इधर कोटा अल्फा अडुविन्नो निकोला हाट वाडा बीट अडुविन्नो निकोला हाट वाडा निसा देंग मटे निकांग हितल किया अल्फा दन बीट दहाटक पेन्नत तोन में इकोला हाट वाडा अडुविन्नत तोन दुकड़ दुकड़ तेरों ने अल्फा एक उनोत बीट दाहताई तेरो मकने नहीं वहितन बीट दाहताई को में इकोला हाट अडु कतावर गले पेन्ने हिन ने निकांग आदेश कर लगान न पुलवंगा बीट मुकद ළමයි කියන මේ 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 තර්කෙත් ලියලා මේ තර්කෙත් ලියලා තියෙන නිසා අපට කෙලින්ම උනත් හිතන්න පුළුවන් මොකද්ද ඇල්ෆාට 11 ආදේශ වෙන්න බෑ 11ට ආසන්නම ගානව අපි 10 ආදේශ කරමු ඇල්ෆා 10 නම් පුතේ එකතුව 18ක් වෙන බීටා 8යි ඇල්ෆා 10 නම් බීටා 8යි තව තියද බලමු නිකමට ඇල්ෆාට 10න් පස්සේ ඊළඟට අඩු ගාන නිකිලේ 9නේ 9 ආදේශ කරොත් බීටාත් 9යි ඉන්න බෑනේ ප්‍රබින්නනේ ඇල්ෆාට 8 ආදේශ කරොත් බීටා 10යි මේ වගේම එකක් තමයි උකට ඇල්ෆා 8 නම් බීටා 10 එක අලුත් දෙයක් නෙමෙයි අරකම වගේ තමයි තව ඇල්ෆා 7 නම් තේරුමක් නෑ බීටා 11යි වෙන්න බෑනේ 11ට අඩු වෙන්න ඉතින් තේරුණානේ එතකොට සේරම දත්ත ගත්තට පස්සේ අපිට සංඛ්‍යා පහ දැන් කියන්න පුළුවන්කම කියන එම නිසා සංඛ්‍යා පහ පිළිවෙලට කියන්න අඩුම සංඛ්‍යාව 1. දැන් තුන දෙපාරක් තියෙන්න ඕන. ඊළඟට 8 හා 10. දැන් ඇල්ෆා බීටා කතාවක් ඕන්නේ. එකක් 8 අනික 10. ආරෝහණ පටිපාටි හදමු ඔහොම. උඩ ඇල්ෆා 10 බීටා 8 වුණත් ඇල්ෆා 8 බීටා 10 වුණත් ආරෝහණ පටිපාටි ලියනකොට අර ටිකනේ සංඛ්‍යා පහ. හරි. දැන් මට කියන්නකෝ. ඒක සාමාන්‍යයෙන් මෑත කාලීනවව සංඛ්‍යාන ගණනොත් එක්ක එකක් විතර සංකීර්ණයි නේ රැත්‍රම 2016යි 11යි අතර පොඩ්ඩක් පාට් ටේවල සංඛ්‍යානේ ගානොත් ටිකක් අමාරුයි. හරි මෑත අවුරුදු පහ තුල පහසු කරා. මොකද ඒවා වෙන්නේ අර ඇගෙයින් වලින් දැන් පේපර් මාකින් වලදී ඔය සාකච්ඡාවට බඳුන් වෙනෝනේ. بس ඇගෙයින් වර්තා හදනුනේ. එතකොට 2011 සහ 15 කාලෙදී ළමයි ඒ යුගයේදී මේ සංඛ්‍යානේ සම්භාවිතාව ගණන් වල සම්පූර්ණ ලකුණු ගත්තොයි ටිකක් අඩුයි. උනන්දු අඩුයි. ඊට පස්සේ තමයි මේක වඳු වැඩි කරන්න ගණන් ටිකක් පහසු කරන තීරණේ කරේ. එතන එහෙම තීරණයක් ගත්තා. දැන් ළමයි හදනෝනේ නැත්නම් අපරාධිනේ මේ හොඳ පාඩම් දෙකක්. ළමයි ගණන් හදන්න නැතුව ඉන්න නමුත් අර ඒ කාලේ ගණන් අමාරු නිසා ඒ කාලේ එපා වෙච්ච එක ඔය ඊට පස්සේ වැඩිමල්ලයි කියනෝනේ. දැන් 2011 12 13 කාලේ ඊළඟ අවුරුද්ද ළමයිට කියනෝ සංඛ්‍යානේ සම්භාවිතාව නැහැ අපි අනිත් ගණන් ටික හදපන්. ඔක කටින් කට යනවා. හරි නමුත් දැන් හරි ලේසි. නමුත් අර අරක වැඩිමල් අය කරන ඒ දේ නිසා සමහරු මේ පාඩම අතහැරලා දාන. ඕගොල්ලන්ට එහෙම කියලා තියද කවුරු හරි. සංඛ්‍යානේ සම්භාවිත අමාරුයි බං. කොච්චර කරත් වැඩ තියරි ගොඩක් තියෙනු. අතහැරපන් එහෙම කියපුවා ඉන්නවද? අපෝ නේ සමහරු ඔව් කියලාත් කියන. ඒක ඒක බොරුවක් කියලා තේරෙනව නේද දැන්? ඒ කාලේට හරි පුතේ. ඒක දැන් බොරුවක් කියලා තේරෙනව නේද? හරි ලකුණු මෙන්න මේකට පහයි ඊට පස්සේ පුතේ මේකට පහයි මේක ලකුණු දෙන්න තැන් ගොඩයි නමුත් ලකුණු 25ක් කැපේ කරකවන්නේ මේක තීරණය කිරීමට පහයි ඇල්ෆා දන බීට 18ක් බව තීරණය කිරීමට පහයි සංඛ්‍යා පහ හරියට අන්තිමට ලියා දැක්වීමට පහයි 25 गानट दुलाहा
ඔන්න යම් බැලු බැලමට පාඩ බී වල ගානක් වගේ පුතේ සාමාන්‍ය ගානක් නමුතින් දිගයි හරි නමුත් ගානේ තින් ටිකක් දිගයි 1 2 3 4 5 ලෙස අංක කළ සමාන කේන්ද්‍රික ඛණ්ඩ පහකින් සමන්විත භ්‍රමණයේ වෙන වෘත්තාකාර ඉලක්ක පෝරුවක් වෙතට ඊතලයක් විදිනු ලැබේ එකේ ඛණ්ඩ ඊතලයේ වදින වාර ගණන පහත සංඛ්‍යාත වගුවෙන් දෙනු ලැබේ පිහකෙු නියත මේ අංකය අංකය දීලා ඊට පස්සේ ෆ්‍රීකවන්සි එක සංඛ්‍යාතේ දීලා අපිට මේ ඉලක්ක පූර්වක්ද ඊතලද ඒක එච්චර වැදගත් නැහැ ඉතින් මධ්‍යන්‍ය දීර 3යි කියලා ඊට පස්සේ අපිට තව කියනවා විචලතාව දීලා 5න් 6ක් අහනවා මොකද්ද p වල අගය මොකද්ද q වල අගය බලමු මධ්‍යන්‍ය සහ විචලතාවේ මූලික සූත්‍ර තමයි ඕන වෙන්නේ अरे मेका पुरुदु पैत्तर गहन्ना x f एक देख तुन हत्तर पापड़ वागु पुरुदु पैत्त संख्यात एक p q पहा देख उन වගුවෙම දත්ත නිරූපණය කරගත්තම ලේසියි නේද පුතේ ඉතින් මේවයි අර ඕගොල්ලොන්ට පුරුදුයි b පාට් එකේ ගණන් හදනකොට කෝඩ් එකක් ගන්නු b පාට් එකේ ගණන් හදනකොට කෝඩ් එකක් ගන්නු මත මේකෙදි කෝඩ් එකක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ මේ පොඩි ගණන්නේ තියෙන fx 1 2p 3q 20 10 fx වර්ග එතකොට මේක මේකෙන් ගුණ කරාම හරි ආපහු 1 4p 9q 80 50 එමණි පුතේ ඉන්නේ ඊට පස්සේ එකතුව සිග්මා f කියන එක මෙතන ඉඩමැදින් ඉස්ස වෙනම ලියන්න 7යි 8 දන p දන q මොමනේ ඊට පස්සේ sigma fx කියන එක 30යි 31යි 31 දන 2p දන 3යි q ඊට පස්සේ sigma fx වර්ග 131 දන 4p දන 9යි q ඔය විදිහට හරිද then deela madhyanne 3k bawa x bar 3 x bar kiyanne sigma fx bedima sigma f ne 3 sigma fx kiyanne 31 dana 2p dana 3 q sigma f kiyanne 8 දන p දන q සමානයි 3යි. ඔකේ එකක් හොයාගන්නත් පුළුවන් නේ පුතේ. හරස් ගුණිතය ගත්තම 31 දන 2p දන 3 q 24 දන 3 p දන 3 q 3 q කැපෙනවා. 24 මෙහෙ ආවම 31 24ක් ගියාම 7යි. 3 p ගෙන් 2 p අඩු කරාම p p සමානයි 7ක් කෙනා. හරිනේ ආවනේ එහෙනම් ඉතින් q ඊළඟට හොයන්න අපට අනිත් දත්තේ පාවිච්චි කරමු විචලතාවේ අගේ 5න් 6ක් නේ විචලතාව කියන්නේ සම්මත අපගමනේ වර්ග sigma fx වර්ග බෙදීම sigma f ඍණ x භාගයේ වර්ග න විචලතාවේ සූත්‍රය
अरे यो मतक तीन नेतन कोड डेकाग गत्तो विचलताय सूत्री मतक द एस वर्ग समान सी वर्ग वरहन सिग्मा एफ वाई वर्ग बेदीम सिग्मा एफ रिन वाई भागे वर्ग अरे कोड डेकाग गत्त ने एस वर्ग के ने विचलताव हाय बेदीम पहाय सिग्मा एफ एक्स वर्ग एक से तीस से क दान हतराई पी किया ने हतवरा खतरे वेसी आट दान नावे आए क्यों सिग्मा एफ किया ने संख्यात्व एकत्व पी हताई ने हता आदेश क्रम हताई टे पहलवाई पहलवा दान क्यों एक्स भागे वर्ग किया ने तुने वर्ग नावे आक अरे नावे गे ने मे पैत्त थोड़ा हाय बेदीम पह दान नावे पस्वरक नावे हतलिस पहाई हाय पनास्सिकाय पनास्सिक बेदीम पहाक ने दे ने नावे मेही आओ मेक तुना मितने नो एकसे तिस सेक दान विसी आट एकसे पनास नावे दान नावे आए क्यों यार पहले वधान क्यों हरास को नित्यार गे ने सुलुकरानो अरे ने क्यों टेन उत्तरी मुकद पहा पहाने अरे क्या वैरेडू नए सुलुकरी मावनी पुत्र आरवी दी इटने मैं सुलुनो करी कपार उत्तरे ले अन्ना क्यों समान है पहाक यहाँ पे अहल थी ने पीस हा क्यों सोयान किए ने का විතරයි ඔන්න උත්තරය ලකුණු කියෝගේ උත්තරේට 5යි පීගේ උත්තරේට 5යි ඊට පස්සේ මධ්‍යන්නේට ආදේශ කිරීමට 5යි මේකට ඊළඟට මෙන්න මේ සූත්‍රය ලියා දැක්වීමට 5යි ආදේශ කිරීමට 5යි හරි මේ වෙනම හේව්වේ පහසුවට නෝ දෙකට වෙනම ලකුණක් හිමි වෙන්නේ නැහැ මේ සාමාන්‍යයෙන් පාට් ඒ වලට මෑත කාලීනව කොහොම ගණන් ආවා අඩුයි 2016 ඔය මේ ළඟදී අවුරුදු 3 තුල කොහොම මේ වාඩිය කොහොම තේරෙන්නේ නැති එක 13 වෙනි ගානට යමු පුතේ ඊළඟ ගාන 13 अरे दहातुंगवेनि गान बलमु ओन 2015 ए लेवल संभाविताव एबीसी एस नीति अवकाशिक स्वायत्त सिद्धि तुनक यई गणिमु සුපුරුදු අංකණින් PA මේල B මේල සේ සම්භාවිතාව PA PB PC ඇසුරින් ප්‍රකාශ කරන්න. PA PB PA මේල B මේල සේ දීලා මේක අහමු. මූලික සිද්ධාන්ත අවබෝධය තමයි චෙක් කරන්න. अरे मैं हागन दहातुन हादन विधि एलोल माखिने के तेबी चक्रमेट नेमी मा महादानी नौत में कनिवेर दी लखुनु दिनो पी ए मेल बी मेल सी तमाय अपेंग आहानी ओका पी ए पी बी सह पेसी असुरे तेरी हुंदर दान नला में दान नोकुलिया ने केटी क्रमे ස්වායත්ත උනොත් ඔක ලියන්න කෙටි ක්‍රමයක් තියෙනවා මේකට ඔයගොල්ලන් තරි සූත්‍රයක් උත් තියෙනවා මට ඒක කියන්න
PA ධන PB ධන PC ඍණ PA ඡේදන B ඍණ PB ඡේදන C ඍණ PC ඡේදන A ධන PA ඡේදන B ඡේදන C හරිද එහෙම ලියලා ඊට පස්සේ ඒකිනුත් පුළුවන් උත්තරේ ගන්න ඊළඟ මාකින් එකේ තියෙන දිග ක්‍රමයේ ලේසි ක්‍රමයේ ස්වයත්ත උනොත් විතරක් හදන්න පුළුවන් මේක කොහොමත් ලියන්න පුළුවන් නේ පුතේ මෙන්න මෙහෙම ස්වයත්ත උනත් නුනත් ඔක කරන්න පුළුවන් ඕනෑම සම්භාවිතාවක් එකෙන් අඩු කරාම හරි ඒකේ මනුපූරකේ स्वायत्त वेन्न उन्ने इट पस्से पोते दमोगन नियम दान्न पुलुवन मे डैश गेनो मेथेंट मेले लकुन छेदने वेनु दमोगन नियम दान्न स्वायत्त वेन्न उन्ने देन तमा स्वायत्त किनक पाविच्चि करन्न स्वायत्त नम पोते एबीसी स्वायत्त नम अनुपूरकत् स्वायत्त किनक मेवेनि तेंगवल केलीम गन्न पुलुवन एना मेक मेहेम लियन्न पुलुवन सिद्धि स्वायत्त नम ने पोते पीए छेदन बी छेदन सी कियन्ने पीए पीबी बीसी B dash ඡේදන B dash ඡේදන C dash ඒක කොහොමද ලියන්න පුළුවන්? එතකොට මේක P A dash කෙනෙක් කරින P A P B dash කෙනෙක් කරින P B P C dash කෙනෙක් කරින P C එතකොට P A මේල B මේල C කියන එක P A P B P C වලින් ප්‍රකාශ කරාම ඔන්න ඔහොම ගන්න පුළුවන්කම තියෙනවා. මේක ඕනනම් වරහන් ඉවත් කරලා තඩි සූත්‍රයක් ලෙස ලියන්නත් පුළුවන්. ඊට පස්සේ තියෙනවා P A මේල B මේල C 4න් 3ක්. එකරින P A 4න් 1ක්. එකරින P B දීලා 2න් 1ක්. එකරින P C. සලු කරමු. 4න් 3 සමානයි 1 ඍණ. මේකෙ මේක ගියාම 4න් 3යි 2න් 1යි. එකරින P C. අටෙන් 3ක් වෙනව මම මේ පදේ ගිනව වම් පැත්තට අටෙන් 3 වරක් එකරින PC මේ පදේම ගිනවා මේ 4න් 3 පොත එහා පැත්තට එකින් 4න් 3ක් ගියාම 4න් 1යි එකරින PC සමානයි 8 යනවා එහා පැත්තේ උඩට 8 4 කැපුණම 2යි මේ 3 යටට නම් PC සමානයි එකින් 3න් 2ක් ගියාම आदेश कर විසිපහ මං හිතන ඕගොල්ලෝ ගොඩක් අය හදන්නේ නැති දිග ක්‍රමයකට ඒවල මාකින් එකේ දිග ක්‍රමයකට නේ තියෙන්නේ මේක හරියටම හරි කියන්න බලන්න ඕගොල්ලෝ හැදුවේ මේ ක්‍රමයකටද දිග ක්‍රමයකටද දිග ක්‍රමයක තමයි සමහර දිග ක්‍රමයකට වෙන්නේ නැත්තේ පොඩ්ඩක් බැරි වෙනකොට මාකින් එක බැලුවත් දන්නෙත් නේ එතකොට දිග ක්‍රමේනේ අහුවෙන්නේ හරි අපි යමු 14 වෙනි ගානට सर्वसम पेनुमेति विदुलि बल्ब हतक पेट्टी कडंगुवे मेम बल्बोलिन देका दोष सहित बवत इत्रिय पावेच्चिकल हेकी बवत इन दोष ने इत्रु एवा दोष सहित बल्ब देकम हंदुना गन्ना चुरु इककट पशु अनेक वशेन बल्ब परीक्षा करवन लेबे तो प्रतिस्थापने करनवद नेद्द कियला කියලා නෑ නේද? ඒක කියන්න ඕනද? ළමයකට මොලේ තියෙන්න එපා. දෝෂ සහිත බල්බ දෙකම හඳුනා ගන්න අතර එකකට පසු අනෙක් බල්බ පරීක්ෂා කරන ලැබේ. උඩ අපි හිතන්න ඕන මොඩේක් නෙමෙයි කියලා බල්බ පරීක්ෂා කරන්නේ නේ.
ඒ පරීක්ෂා කරාට පස්සේ ආපහු ඒක අර තැනටම දාලා ඒක අමතක කරනව නම් පරීක්ෂා කරාද නැද්ද කියලා තේරුමක් නැහැ නේද? බල්බ දෙකක් පමණක් බල්බ තුනක් පමණක් පරීක්ෂා කිරීමෙන් පසු දෝෂ සහිත බල්බ දෙකම හඳුනාගත හැකි වීමේ සම්භාවිතාව. अरे आगन दिन गान पेट्टियक दोष सहित बल्ब दिखाए अपी निकांग गमु डी किल संकेत हुंदे एवा दोष नैती है तो पहाई नहीं उक्कम हता है हुंद बल्ब याग गनी डी डैश किल गमु को अदहसक के नेता रुक्सतहने की बलान पुलो पलमुगन बोले दोष दोष ने होंदा है देवनी के दोष दोष ने उन्हन डी एक मेरे डी देख पुलवा ने तंग गाने पिलीवेलिंग इतना पुलवा तुम भी नहीं क्या कुछ किए नोनी मैं करण अत्यावश्यक देख नहीं पुते तेरुंगन अमारु के ने कुटे हम ऐंदल हर तेरुंगन ट्राई कराने पुल पलवनी कुछ साहने प्रश्न है एक බල්බ දෙකක් පමණක් p අහන්නේ දෝෂ සහිත බල්බ දෙකම හඳුනා ගන්නා තුරු බල්බ දෙකක් පමණක් කිටින් ලියන්න බල්බ දෙකක් පමණක් ඉතින් ඔක්කොම ලියවුන්නේ නමුත් අදහස ඔකල ගන්න දෝෂ සහිත බල්බය හඳුනා ගන්න දෝෂ සහිත බල්බ දෙක හඳුනා ගන්න තුරු බල්බ දෙකක් පමණක් अरे नहीं बल्ब देखा पमनक परीक्षा करा मत में दोष सहित बल्ब देखा हम दुना गाने पुलवांगे वो एक नहीं हाँ नहीं अरे मैं खताव नहीं है तो मैं कौन नहीं एक कौन इलाम कोट सके मैंने दोष सहित बल्ब देखा हम दुना गानी में डी वो हाँ नहीं पी डी डी नहीं द वो एक क्या नुमकद पलमो गाने बल्बे दोष या देवनो परीक्षा करने के दोष या एक यानी देखा परीक्षा कर पोगा मां बल्ब देखा माहौल दोष थी डी डी डैश में डी डैश डी डैश डी डैश उन लोग कहाँ समान कराने पुलवा इतो कड़े पुते पालमु बल्बे दोष सहित वीम हतिंग देकाक देवन बल्बे दोष एक वेन बनाऊंगा अरे अरे इतो कोटे एकाक अडू इधे हाइन अडू දෝෂයක් තියෙන එකක් මනේ එතකොට තව එකයි තියෙන්නේ 21 න් එකයි දෙවෙනි කොටසහනෝ බල්බ තුනක් පමණක් පරීක්ෂා කරන්න වෙන්න ඕන තුනක් පමණක් පරීක්ෂා කළ පසු දෝෂ සහිත බල්බ දෙක හඳුනා ගැනීම දැන් මට කියන්නකෝ බල්බ තුනක් චෙක් කරන්න වෙන්නේ කොහොමද දෝෂ සහිත බල්බ දෙක හඳුනා ගන්න DDD අදාළනේ මේක මෙහෙම ලිව්වට මෙතන සම්භාවිතාව ලිව්වත් එන්නේ බිඳුවයි. ඇයි? දෝෂ තියෙන බල්බ තුනක් නැනේ. DD D' බෑ. එතකොට බල්බ දෙකක් පරීක්ෂා කරපු ගමන් දෝෂ සහිත බල්බ දෙක අහුවෙලා. මුත් අහන්නේ බල්බ තුනක් පරීක්ෂා කරාම. DD D' පුළුවන්. P DD D'. එතකොට හරිනේ. තුන්වෙනි බල්බ එක චෙක් කරනකොට තමයි දෝෂ සහිත බල්බ දෙකම ගන්න සෙට් වෙලා තියෙන්නේ. D D dash D dash B D dash D D පුළුවන් D dash D D dash B තවත් B D dash D D හරිනේ ක්‍රම දෙකයි තියෙන්නේ. ඒක මෙහෙම කරාමත් පුතේ හරියටම තුන්වෙනි එකේදී තමයි මේ දෝෂ සහිත බල්බ දෙක සෙට් වෙන්නේ ගන්න. පළමු බල්බේ දෝෂ 7න් 2යි. එකයි දාන්නේ නේ 6න්. දෙවෙනි එක හොඳ එකක් 5යි. තව බල්බයක් අඩුයි. දැන් 4න් පුතේ. 4 නේ 5න්. කොම්බල්බ පහයි දැන් තියෙන්නේ ඊළඟ එක දෝෂ දෝෂ එකක් මුලින් අහුණානකොට දෝෂ තියෙන එකක් අඩුයි තව එකයි තියෙන්නේ
වැරකට කියන්න. පළමු එක හොඳ එකක්. 7න් 5යි. 6න් දෙවෙනි එක දෝෂ සහිත එකක් 2යි. 5න් තුන්වෙනි එකක් දෝෂ සහිත. දැන් තව දෝෂ තියෙන එකයි තියෙන. මොකද වෙන්නේ? 5යි 5යි කැපෙන. 5යි 5යි කැපෙන. 42න් 2, 21න් 1. පහයි පහයි කැපෙන 42න් 2 21න් 1 උත්තරේ 21න් 2 ලකුණු මෙන් උත්තරේට පහයි ඔය අවුරුද්දේ මෙහෙම තිබ්බත් ඒ පහ දුන්නා හරිද ඊට පස්සේ මේකේ මේක හරිනම් පහයි මේකට පහයි උත්තරේට පහයි 25යි රුක්සතහන ඇඳගත්තේ අපිට හිතන්න පහසු වීම සඳහා විතරයි संभावित संख्या देखें किसी में गेम अकने देंगे उनको टिकट टिकट तीनों में देखो तेज सामार्थ्य अगर ने विश्वास है मट में C S B ने में ये काम अरे में गेम पियो वालत का मतलब समाहर गुरु रूप में इधर देंगे करने वा इसमें उदाव करा हो नोकरा हो माँ की स्कीम उत्तीर्ण और गनंग गना बन कर गे ना हदा ना देंगे उनको ट උඩ කියන්නේ නිකන් S එකක් නෙමෙයි. ඒකකට යන්න නම් මොන වගේ විදියකට යන්න ඕනද කියන එක මොන වගේ පිළිවෙලක් තියෙන්න ඕනද කියන එකට මම හිතන හොඳ ආදර්ශයක්. ඕගොල්ලන්ට මම මේ කරපු විදියෙන් හිතට ආව කියන එක. නේ? හරි. 15 වෙනි ගාන. पूर्ण संख्या हतक एस कुल के एक संख्या पहत देखपेन आयरो आरोहण पाटीपाटी सकसा एत मुन संख्या ठीक है नुदान संख्या देखा थी न मुन वद एक्स सह वाई मध्याने वाई केल दीला एक्स सह वाई अग्याम निर्णय किरण संख्या वल विचलताव एक से विश्वविदी महता भाव मध्यान्नी विचलता मौलिक सूत्र बल मत के तमय चिकर उत्तर वाले एक्स वाले पहाय वाई वाले हाय के लिए बालम पहलव संख्या कुल के समान है एक देख हतर एक्स वाई एकोला हा धातुन मध्यान्य वाई की न दत्तिंग वितरक पुत एक्स हा वाई निर्णय कराने विचलता वाके नहाने पास से दे एक्स बागे सूत्रे सिग्मा एक्स आई बिदीम एन मध्याने वाई कील दीला एक्स बाकी ने वाई सेर में संख्या को तो करम ये संख्या प्रमाण युक्त में हाताई हाताई वाई समान है तुनाई हाताई दहाटाई तिस्से का अन उतनी आप टेनो हायाई वाई रिन एक्स समान है तिस्से का आवदेवा के समीकरण या हमें कक्के नो इटे पास से ओके वितरक एक सहवाय होया न पुलुआ उपर मैं संख्या टीका पुते आरोहण पार्टी पार्टी बाबा किए नो नी अरे वो गरंग वाली हरी कल्पना में किया वन निके ना पे नहीं तने पड़ी दत्ते अक पे न पुलुआ गीलंग उत्तरे टे अन्ना पड़ उपयोगी बीन अरे इतना कोटे
අපි දැන් ආරෝහණ පටිපාටියට තියෙනම් අපි එක්ස්ට්‍රා ඉස්සලා හතර ආදේශ කරමු. මොකද එකළඟ සමාන සංඛ්‍යා දෙකක් තියෙන පුළුවන් නේ. x සමානයි 4 නම් y tenne මේ 4 මෙහි ගියාම 31 + 4 35යි. 35 බෙදීම 6 අවුලක්. ඇයි? ඔතන පූර්ණ සංඛ්‍යා කියලා තියෙනුනේ. හරි මෙවිත y පූර්ණ සංඛ්‍යාවක් නොවේ. y පූර්ණ වෙන්නේ. එක්ස්ට්‍රා අපි ඊළඟට ආදේශ කළ බලමු 5. x සමානයි 5 නම් y ට මොකක්ද දෙන්නේ? 5 එහා පැත්තට ගෙනෙච්චම 31යි 5යි 36යි 36 බෙදීම 6ක් නේ. 6යි. එමේ නිසා x සමානයි 5 y සමානයි 6 පිළිගත හැක. හරිද? x සමානයි 5 y සමානයි 6 පිළිගත හැක. තව ගැන ආදේශ කර කර බලන්න ඕනද? අපි බලමු ඕන නම්. x ට 6 ආදේශ කරොත් එහෙම ඒත් ප්‍රශ්නයක් නේ. y පූර්ණ වෙන්නේ. x ට 7 ආදේශ කළා බලන්න ඒත් අවුලක්. 8 ආදේශ කරොත් ඒත් අවුලක්. හරිද? ඒකට ඕන නම් ඔයගොල්ලන්ට හොඳ තරකයක් දෙන්න පුළුවන් අර මම කලින් ගණන් වල කරා වගේ. මෙහෙම ඔකේන ලකුණු දීමේදී එච්චර එහෙම ප්‍රශ්නයක් උන්නේ අර මම කලින් ගණන් වල කියලා දුන්න ක්‍රමයක් පාවිච්චි කරොත් පුතේ. y යුක්ත කරොත් 31 + x බෙදීම 6 නේ. එතකොට x සහ y පූර්ණ සංඛ්‍යා නිසා x සහ y පූර්ණ සංඛ්‍යා නිසා දැන් y පූර්ණ සංඛ්‍යාවක් වෙන්න නම් 31 + x 6 ගුණාකාරයක් වෙන්න ඕනනේ. මේ උඹලේ තර්ක ටික පුරුදු වෙන සමයක ගත්තේ. මොකද මේක 6 ගුණාකාරයක් වුණොත් නේ 6 න් බෙදුවම පූර්ණ සංඛ්‍යාවක් වෙන්නේ. 31 + x යන්න 6 හි ගුණාකාරයක් විය යුතුය. ඒකෙන් අපිට ගොඩක් දන්න x ට 4 ආදේශ කරොත් 6 ගුණාකාරයක් වෙන්නේ නැහැ මේක. 5 ආදේශ කරොත් 6 ගුණාකාරයක් වෙනවා. 6 ආදේශ කරොත් 6 ගුණාකාරයක් වෙන්නේ. 7 ආදේශ කරොත් වෙන්නේ, 8 ආදේශ කරොත් වෙන්නේ, 9 ආදේශ කරොත් වෙන්නේ, 10 ආදේශ කරොත් වෙන්නේ, 11 ආදේශ කරොත් මොකද්ද වෙන්නේ? 6 ගුණාකාරයක් වෙනවා. නමුත් x ට 11 ආදේශ කරොත් අවුලක් වෙනවා. 11 31යි 42 6 න් බෙදුවා y ට එන්නේ 7. වෙන්න බෑනේ. ඇයි? ආරෝහණ පටිපාටියට තියෙනවනම් x අඩුයිනේ y ට වඩානේ. ඔය සේරිටම ගැලපෙන්නත් ඕනේ පුතේනේ. හරි උන් දැන් හැම දෙයක්ම දැන් උන් අහු වෙන ඔය ක්‍රමයට. තවද x කුඩයි y විය යුතුයනේ. එමේ නිසා x සමානයි 5 විය යුතුය. හරි. ඒ හැම තර්කෙම එතන කියවෙනු. x 5 නම් පුතේ මේක ආදේශ කරාම y ට එනු 6ක්. y ට 6ක්. හරිද? ඊට පස්සේ අපෙන් විචලතාව අහන. විචලතාවට මම මෙතන පාවිච්චි කරන සූත්‍රය මෙන්න මේක. සිග්මා i සමාන k ස්ර n දක්වා xi ඍණ x භාගයේ මුළු වර්ග බෙදීම n 90. මට ඕක ලේසියි මෙතෙන්ට. දැන් ටිකක් පුරුදු වෙන්න ගණන් හදනකොට හිතට මේයි මොකක් ලේසිද මොන ගානට කියලා. දැන් මේක වල අනිත් සූත්‍රයක් පුළුවන්. අනිත් එක මොකද්ද පුතේ? සිග්මා xi වර්ග බෙදීම n ඍණ x භාගයේ වර්ග. වර්ගපදවල මධ්‍යන්‍ය ඍණ මධ්‍යන්‍ය වර්ග. මම ඒක දැම්මේ නැත්තේ. මේ 13 11 වගේ වර්ග කර කර සුළු කරන්න ඕනේ. මේ ගානේ හිට ඔය සූත්‍රය දැම්මා. මොන බලන්න. s වර්ග සමානයි x භාග. මධ්‍යන්‍යනේ පුතේ y කියන්නේ. දැන් y කියන්නේ 6යිනේ. මධ්‍යන්‍යනේ 6යි. එහෙනම් xi ඍණ x භාග. එකෙන් 6ක් ගියාම ඍණ 5යි. වර්ග දෙකෙන් 6ක් ගියාම ඍණ 4යි. 4ෙන් 6ක් ගියාම ඍණ 2යි. x ටාවේ 5නේ. 5ෙන් 6ක් ගියාම ඍණ 1යි. y ටාවේ 6 6ෙන් 6ක් ගියාම 0යි.
එකොළහෙන් හයක් ගියාම පහයි පහේ වර්ග. දහතුනෙන් හයක් ගියාම හතයි හතේ වර්ග. යට සංඛ්‍යා ගාන හතයි. ඊට වඩා සුළු කරන් ලේසි. කොහොම සුළු කරන්? 25යි 16යි 41යි 4යි 45යි 46යි 46යි 25යි කීයද? 71යිනේ. 71යි 49යි 120 ගානට සෙට් වෙනව නේද? 120 බෙදීම 7ක්. උත්තරේ ඒක බව පෙන්වන්න කියලා තියෙනුනේ නේ. හරි. ලකුණු. මේකට ලකුණු 5ක්. ඒක ඉතින් ওই විදිහටම 6y - x කියලාම තියෙන්න ඕනේ. හරි x අනිත් පැත්තේ තියෙන්න පුළුවන් ඒ මොකක් හරි විදිහකට. ඊට පස්සේ පිළිගන්න පුළුවන් x = 5y 6 කියන උත්තර දෙකට x 5යි y 6යි කියලා ගත්තම ඒ දෙකටම 5ක්. ඊට පස්සේ තර්කයට 5ක්. ඒ තර්කයේ ඉතින් ඔක එක එක එකයි විදිහ ලියලා ඇති කෙනෙක් මෙහෙමයි x ට 4 ආදේශ කළා y පූර්ණ නොවේ කියන තර්කය ලියන්න පුළුවන්. එහෙම අගයන් කීපයක් ආදේශ කරලා උනත් ඕගොල්ලෝ ලියන්න පුළුවන්කම තියෙන මේ තර්කය. එහෙම නැත්තම් ඔහොම ලියුවම කෙටි. තේරුණානේ? ඒක ඉතින් මෙහෙම කතාව වුණත් නේ මේක 6 ගුණාකාරයක් කියලා කිව්වත් ඒ ලකුණු පහ දෙන්න පුළුවන්කම තියෙන. එහෙම දැඩිව බලන්නේ නේ. ඊට පස්සේ පුතේ මේ මේ සූත්‍රය ලිවීමට පහක්. මේක ලිව්වත් කමක් නැහැ. අනිත් සූත්‍රය ලිව්වත් කමක් නැහැ. ආදේශ කිරීමට පහක්. උත්තරේට වෙනම පහක් දීලා නැහැ. ඔන්න 25 හැදෙන හැටි. තියෙද 25ම. ලකුණු 25ම තිබේද? ඔව්. ඒ හොඳ ගණන්. ඒ වුණාට දැන් ඔබට හුරු යෝවා. හරි දැන් එච්චර අවුලක් නැති වෙන්න ඕන. අපි යමු 16 වෙනි ගානට පුතේ. 16 වෙනි ගණනෙත් අපිට වගුවක් දීලා තියෙනවා. හරි. එතකොට මොනවද කියන්නේ මේකෙදි? මොහොනත් වල අංක දාපු ධාතු කැටයක් ඔන්න අංක 50 වාරයක් උඩ දැමුව විට ලැබෙන ප්‍රතිඵල මේ අංකය. මෙන්න මේ ටික ඔය ටික එකතු කරාම ඉතින් එන්න ඕනේ 50ක්. ඒක ඉස්සෙල්ලම හිතා. මෙන්න මේ 50 අමතක කරන්න එපා. කලබලයට ඕක අමතක වුණොත් එහෙම දත්තමදි වගේ දැනෙන්න පුළුවන්. ඔකට ඔය එකතුව 50ට සමාන කරාම කෙලින්ම එක සමීකරණයක් එනවා. මධ්‍යන්නේ 3.66ට සමාන කරලා අපිට පුළුවන් තව එකක් ගන්න. හරි. ආගන්න. වගුවක් ඕනනම් ගහගමු. x f 1 2 3 4 5 6 alpha 9 gamma 11 8 7. විචලතාවක් ගැන කතා කරන්නේ fx ඕන. මෙතන වෙනම ගහන්න නැතුව අවශ්‍ය තැනදී වෙලෙට හොයලා ගත්තත් හරි පුතේ. ඇල්ෆා 18 3 ගැමා 44 40 42 සිග්මා fx ගත්තොත් එනවා කීයද? 42යි 18යි 60යි 40යි 100යි 144. දැන් ඇල්ෆා දන 3 ගැමා කියලා. ඊට පස්සේ සිග්මා f කියන එක ගත්තොත් එනවා 11 9 20යි 28යි 35යි 35 දන ඇල්ෆා දන ගැමා. දීලා සංඛ්‍යාත ලේකතුව 50යි 50 වාරයක් උඩ ගන්න. එහෙනම් ඉතින් 35 දන ඇල්ෆා දන ගැමා කියන්නේ 50යි. එතනින් එනෝ ඇල්ෆා දන ගැමා 15යි. පළවෙනි සමීකරණය. ඊට අපිට පුළුවන් x බාස් සඳහා සූත්‍රයක් ලියන්න.
sigma f x bedima sigma f x bar dila 3.66 sigma f x metin 144 dana alpha dana 3 gamma sigma f kiyanne 50 kiyala dannun haras koni thin 3.66 50 gona karama kiyeda kiyanne puthe 183 ne ne 183ක් 144 දන ඇල්ෆා දන 3යි ගැම 144 අනිත් පැත්තට ගෙනහිල්ලා ඇල්ෆා දන 3යි ගැම උක්ත කරොත් එහෙම කියද්ද 39ක් නේද 2 හිතෙන් හදන්න මේකෙන් මේක අඩු කරාම ඇල්ෆා කැපෙන 3යි ගැම ඍණ ගැම 2යි ගැම 39න් 15ක් 24යි දෙකයි ගැමා 24 නම් ගැමා 12යි ගැමා 12 නම් පුතේ ඇල්ෆා 3යි ඇල්ෆා 3යි මේ විසන්දන හැටි පෙළ ලියන්න ඕනේ හිතෙන් හදන්න පුළුවන් තැන්වලදී එහෙම හදන්න ඊට පස්සේ අහනවා තව මාතේ හා මැදස්තේ මාතේ මොකද්ද කියලා අහනු පන්ති ප්‍රාන්තර නැණි පුතේ පන්ති ප්‍රාන්තර නැත්තම් माते के ने वैडी मवार गान थी ने संख्या उत्तर लिवा अत्यति माते म ओ संख्या दे फ्रीक्वेंसी के वैडी म संख्या वा हिमलिया नत्यावश्यक ने एफ वैडी म कीड गैमा टावनी दोलहक अल्फा टावे तुनाई ने दोलहा ने वैडी में कोलहा के पास से दोलहा अब दोलहा वैडी म गान ना माते तुनाई आवनीक अरे පන්ති ප්‍රාන්තර නේ පුතේ පන්ති ප්‍රාන්තර තීරන්තම අර බර සූත්‍ර දාන තියෙන. මධ්‍යස්ථය කියන්නේ මොකද්ද? එන්දන එක බෙදීම දෙක වෙන සංඛ්‍යාව. තියරි අමතක කරන්න එපා. පන්ති ප්‍රාන්තර තියෙන වගුවක් නම් විතරයි පුතේ. මේ ධන එක නැතුව එන් බෙදීම දෙක වෙන සංඛ්‍යාව අරගෙන අර මධ්‍යස්ථයට සූත්‍රයක් දාන්නේ. MD සමාන L එක දන් C බෙදීම FM වරහන් N බෙදීම දෙක වෙන කැපිටල් F එක. මේකේ පන්ති ප්‍රාන්තර නේනේ. N කියන්නේ 50යි. 51යි 52යි 52 බෙදීම දෙක 25.5 වෙන සංඛ්‍යාව අපි හොයාගන්න 25.5 වෙන සංඛ්‍යාව මොකද්ද කියලා ඇල්ෆාටාවේ 12යි සෝරි ඇල්ෆාට 3යි ගැමාට 12යි 25.5 වෙන සංඛ්‍යාව 3යි 9යි 12යි 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 24යි 25.5 කියන්නේ 24ට වැඩි එහෙනම් මේකට අහු වෙන්නේ 4 මධ්‍යස්ථය 4 හරි දැන් යම් හේකින්වත් අපට ආවනම් 25.5 වෙන සංඛ්‍යාව දැන් මෙතන 3 9 12 12 24 ඉන්නේ අපි හිතමු මේකත් 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 එකතු කරා 25ක් වෙනවා කියලා එහෙම නැරෙ මොකද එහෙනම් 25 වෙනි සංඛ්‍යාව 3 26 වෙනි සංඛ්‍යාව 4 එහෙනම් 25.5 වෙන සංඛ්‍යාව 3 ධන 4 බෙදීමේ 3.5 එහෙම වුණා නම් හරිද දැන් එහෙමනේ 25.5 වෙන සංඛ්‍යාව අහුවෙන්නේ මේකට 4යි ලකුණු මාතේ සහ මධ්‍යස්ථයේ දෙකේම උත්තරවල තමයි 5ක් මොකද ලකුණු දෙන්නේ දැන් වැඩිනේ මේක මෙන්න මේ උත්තරය සහ මේ උත්තරය දෙකම හරිනම් 5යි එකක් වැරදි නම් 0යි 5 හෝ 0 ඊට පස්සේ ගැමා 12 ඇල්ෆා 3 5යි 5යි මේ සමීකරණ දෙකට පහයි පහයි ඔන්න 25 තියෙනුනේ 25ම අවුලක් නැහැනේ හරි අපි යමු 17 වෙනි ගානට එන් ඔන්න 2015 ගණන් 4ත් හරි සම්භාවිතා සංඛ්‍යාන් එන් අපි උන 2014ට ඒ අවුරුද්දේ ගණන් 4ක් ආවා उन्होंने सूत्र उपकरणों दिन तीरी पांती गणने प्रदान सूत्र वाले दानुम पावेच्छ करला उतने टेन ने पुलवां कम तीर माँ के स्कीम के क्रम देखा क्यों दे लती बा एक इंकियन है एक क्रम देखा वितराय पिलिगान्ने की लत एक इंक वड़ात गैले पिने क्रम ये तय मामू गोंड कील देन मुख्य द अपी गने गात तीरी अनु लेसिंग हितान्न पुलवां क्रम තමයි මං කියලා දෙනකොට පාවිච්චි කරන්නේ අර කලාතුරකින්
හම්බුලේ සහිතන ක්‍රම කියලා දෙන්න ඕනේ නැහැ කියලා හිතන. ඔන්නේ 17 මං ගන්න වම් පැත්ත පී වරහන් ඒ මේල B ඡේදන A' මේලය B' මම වම් පැත්තරන් ඔහොම සුළු කරගෙන යනු දකුණු පැත්ත එනසේ එතකොට මම මුලින්ම කරන්න හිතුවා මේකේ මෙන්න මේ ඩෑෂ් කියන එක ගන්නවා ඔහම එලියට දමෝගන් නියම පාවිච්චි කරන්න. එතකොට මේ මේලේ ලකුණ ඡේදනය වෙලා ඒ ඡේදන B බවට පත් වෙනවා. දැන් ඔහම කරේයි කියන එක. තියරි නෝට් එක මතක කියලා දන්න ඔහම කරේයි කියලා. උඹලා දන්නු මම උගන්නන සූත්‍රයක්. PX ඡේදන Y ඩෑෂ් කියන්නේ පුතේ PX ඍණ PX ඡේදන Y නේ. ඔය සම්භාවිතය මූලික ප්‍රමේයක් අපි ඔප්පු කරලා පෙන්නන නමුත් අපිට ගණන් වලදී වමනා වුණා මේ ඔප්පු කරන්න ඕනේ. හොඳට බලන්න පුතේ අර රටාවනේ මේක. A මේලේ B වගේ X නේ. A ඡේදන B වගේ Y නේ. උඩ Y ට ඩෑෂ් වගේ A ඡේදන B ට ඩෑෂ් නේ. දැන් හිතන්න මේක මෙහෙමනම් අරක මොකද්ද? PX වෙනුවට PA මේලේ B. ඍණ P ඊට පස්සේ X ඡේදන Y වගේ අතන මොකද වෙන්නේ කියලා හිතන්න. A මේලේ B ඡේදන A ඡේදන B ඩෑෂ් නේ. හොඳට බලන්න මේ රටාවත් එක්ක අර මේක සමාන කරන්න පුළුවන් පුතේ PA මේල B ඍණ ඔක චුට්ටක් හිතන්න A මේල B ටයි A ඡේදන B ටයි පොදු සරලව හිතන්න පුළුවන් දෙයක් දැන් මෙහෙමනේ ඕනනම් ඔගොල්ලන්ට චෙක් කරගන්න පුළුවන් වෙන රූප සටහනකින් A හා B ඔහම තියෙනකොට A මේල B කියන්නේ මේ රවුන් දෙකේ සේරම A ඡේදන B කියන්නේ මේක ඉතින් පොඩ්ඩක් හිතන්නකෝ පුතේ A ඡේදන B ටයි A මේල B ටයි පොදු මේ රවුන්ඩ් දෙකේ සියල්ලටයි මේ ටිකටයි පොදු වෙන්නේ පුතේ මේ ටිකම නේද මේ තේරුම් ගන්න අමාරු නේනේ ඉතින්සම් මේක P A ඡේදන B ම තමයි දැන් දානු ආකලන නියමේ හරි මේ වෙන් රූප සටහන අඳින්නේ යම් අදහසක් ගැනීම විතරයි නමුත් ඔගොල්ලෝ විභාගෙදී වෙන් රූප සටහන පාවිච්චි කරලා කුලක වලින් ඔප්පු කළා හරියන්නේ නැහැ ඕවා PA දන PB ඍණ PA ඡේදන B කියන ආකලන නියමෙ දාන්න පුළුවන් පුතේ මෙතෙන්ට මේක එහෙම ලියනු දැන් හරිනේ ඉතින් සමාන කරන්න පුළුවන් PA දන PB ඍණ 2P A ඡේදන B ලකුණු මේකට 5යි මේ පෙළියට 5යි නෝ ඒ පෙළිය අත්‍ය සෝරි මේ පෙළියට 10ක් ඔය පෙළිය අත්‍යවශ්‍යයි මේකට 5යි මේකට 5යි මේකට වෙනම දීලා නැහැ ඒක බව පෙන්වන්න කියලා දීපු දෙයක් නිසා අවුරුද්ද දීලා නැහැ ඒකට ලකුණු 25ක් කොහොමද හැදුවේ නැත්නම් දිග ක්‍රම පාවිච්චි කරාද P ඔමේගා සමානයි 1 කියලා අරගෙන හැදුවලු එහෙමනේවද P ඔමේගා සමානයි 1 මේ මොකද මේ කතාවේ තේරුම ආකල් නීමේ දැම්මම එනවා නවෙත් හරි ආකල් නීමේ දාන්න නම් හැබැයි මෙතන ඡේදනය තියෙන්නේ ඡේදනය උක්ත කරලා ආකල් නීමේ එහෙනම් පාවිච්චි කරන්න ඕන එක එක ක්‍රමයේ වුණු ළමයි විඝටන නීම දාලා හැදුවා ඔව් විඝටන නීම පාවිච්චි කරලා හදන්නත් පුළුවන් එක තැනක මේල අනිත් තැන ඡේදනය තියෙනකොට විඝටන නීම පාවිච්චි කරන්න පුළුවන් තේරෙන්නේ නැද්ද මේක වඩාත් හොඳයි කියන එක අර නිතර හොඳින් හිතන ක්‍රම නෙමේවා. හරි පුතේ අපි යමු 18 වෙනි ගණනට ඒ 2014 සම්භාවිතාවෙන් ආව අනෙක් ගණන. 18
අන්න මල්ලක බෝල කියපු ගමන් දැන් ඉතින් පොඩ්ඩක්වත් බය නෑ ඔයගොල්ලන්ට මල්ලක ප්‍රමාණයෙන් සමාන වූ රතු බෝල 6යි සුදු බෝල 4යි බෝල තුනක් වරකට එක බැගින් ප්‍රතිස්ථාපණයෙන් තොරව සසම්භාවී ලෙස ගන්න දෙවෙනි බෝලේ සුදු එකක් බව දී ඇති විට තුන්වන බෝලේ රතු එකක් වීමේ සම්භාවිතාව මොකද මේ හොඳ ගණනක් පුතේ හරි පොඩියට පෙවුනට හොඳ ගණනක් කොහොම මට හදපේ උත්තරය කියන්නකෝ බලන්න කී දාවේ කියලා පහළවෙන් හතරක් නෑ හයෙන් එකක් තුනෙන් දෙක නෙමෙයි උත්තරේ ඉන්නේ ඔකේ ඔව් පුතේ තුනෙන් දෙකේ නේ ඔයගොල්ලෝ කොහෙද වරද්දලා මේ හරි 18 මල්ලක ප්‍රමාණයෙන් සමාන වූ රතු බෝල 6ක් සුදු බෝල 4ක් බල තුනක් ගන්න මම ඉතින් පහසුවට මෙහෙම අදහසක් ගැනීම පිණිස මෙහෙම මොන පළවෙනි එක රතු සුදු දෙවෙනි එක රතු සුදු තව එකක් ගන්න ඕනේ රතු සුදු මොන අපට ගන්න තේරුම් ගන්න ගියාම මේක ලොකු වාසියක් දැන් අහන්නේ ප්‍රශ්නෙට යමු අහන්නේ දෙවන බෝලේ සුදු එකක් බව දී ඇති විට මං කෝකටත් දෙවන බෝලේ සුදු එකක් වීමේ සම්භාවය ඉස්සෙල්ල හොයලා ඉන්න. මා කින්න කෙනෙක් වෙනම හොයලා නේ. ප්‍රශ්නෙට කෙලින්ම ගිහිල්ලා. මම ලේසිටක හොයලා ඉන්න. දෙවන බෝලේ සුදු. දෙවන බෝලේ සුදු කුවම අපිට මේ ටික ඕනේ නෑ පුතේ. දෙවන බෝලේ සුදු වෙන්න පුළුවන් ක්‍රම R එකත් එක්ක W දෙක. W එකත් එක්ක W දෙක. එතකොට P R එක W දෙක ධන P W එක W දෙක. ගුණනීමේ දාන්න පුළුවන් නමුත් විභාගෙදී ඒක එච්චර ලියලා ලකුණු දීලා නැහැ. එහෙම පෙළයක් ලියලා නැහැ. මොකද මේ ගාන ලකුණු දෙන්න තැන් තියෙන නිසා. ගුණනීමේ ලිව්වොත් PR එකවරක් PR එකදී ඇතුලේ W දෙක දන PW එකවරයක් PW එකදී ඇතුලේ W දෙක. PR එක පළවෙනි බෝලේ රතු. මෙතන ලියන්න ඕනේ අපි මේ වෙලේ හිතින් හදලා ගමු. 10න් 6යි. දාන්නේ නැනේ. නවෙන් දෙවෙනි එක සුදු සුදු හතර අඩු උන්නේ නැණි තම පළමු එක සුදු 10න් 4යි දැන් නවෙන් සුදු එකක් අඩු උනානි පුතේ 3යි ඔක සුළු කරා පස්සේ සුළු කරන්නත් පුළුවන් දැන්ම සුළු කරත් වෙනවා 24යි 12යි 36ක් 90ෙන් මොනම් තව කපන්න පුළුවන් අපි අන්තිම උත්තරයක් නෙවෙයිනි ඔය ලියලා තියෙන එක අපි පස්සේ බලමු प्रश्नेट अहन मुखद दिवन बोले सुधुवेकट मीन दिवन बोले सुधुवेकट कियांगनी बोले रतु विकाकीम तुंगनी बोले रतु उन्नोकमे अपिंग आहलतीन दुते असंभव संभव अर्धकीमट नु मेक लवे मेदके छेदने पी डब्ल्यू दिख आर तुनतम वेदके छेदने किया යට PW දෙක ඉර යටට ආදේශ කරන මම වේලාසනම ලේස්ති වුණා ඉර උඩ දැන් හරි PW දෙක R3 ඔගොල්ලෝ බලන්න W දෙක R3 වෙන්න පුළුවන් ක්‍රම W දෙක R3 පිළිවෙලට වෙන්න ඕන අන්න ක්‍රම දෙකක් තියෙනවා W මුල හිතන්න W දෙක R3 R එක සමග වෙන්න පුළුවන් P R එක W දෙක R3 ධන W දෙක R තුන පුතේ W එක සමග වෙන්න පුළුවන්. P W එක W දෙක R තුන. එයාට PW දෙක. ඒකට අපි ඕන වෙලාවක සූදානම් ආදේශ කරන්න මේක ලියන්න පුළුවන්. හරි. දැන් කියන්න PR එක පළවෙනි බෝලේ රතු. 10න් 6. 9න් දෙවන බෝලේ සුදු සුදු අඩු උන්නේ 4. 8න් රතු එකක් දැන් අඩු වෙලා 5. පළවෙනි බෝලේ සුදු 10න් 4 දෙවෙනි බෝලේ අසුදු 9න් 3 8න් තුන්වෙනි බෝලේ රතු රතු තාම අඩු උන්නේ නැහැ පුතේ 6ම තියෙනවා යට
सोलू कर बल उड़ा अणुवेन पंगु हदागत ना लेसी बलवाल हयवर हर विसी हर अटेबे तुनाय तुंगर पहालवे अणुवेन पहालो हयवर हर विसी हर अटेबिदर मत तुंगर नवे आई अणुवेन नवे याट अणुवेन तीस अणु कैपेन मंगे के हिम हदागत पहालवे नमे विसी हर तीस हईन विसी हर अणु कैपुणम दुलाहीन उत्कैपुणम तुनेन लेखा लखुनु उत्तरेट पहाय इट पासे मेक होयागेनीम इट पहाय एक पुते थिंग मे उत्तन विनम नेतु मितनम होयागेन यमिन यान्नत पुलुवा अरे इट पासे मने मेके मेक हंदुनागेनीम इट लखुनु पहाक दीला थिया මේක මේ බව හඳුනා ගැනීමට එසේ යට මේකට තව පහක් දීලා තියෙනවා. ඒක මෙතන නැතුව මෙතන තිය මෙතන නැත්තම් මෙතනට දෙන්න පුළුවන් ඒක. ඊට පස්සේ මේක මේ ආදේශ කිරීමට උඩට ওই ටිකට පහක් දීලා යටට අපහො දීලා නැහැ. ඒක මෙතන ගන්න හින්දා. ටිකක් වෙනස් ක්‍රමයකට ලකුණු දීලා තියෙනවා. ලකුණු 25ක්. ඔන්න. ඉතින් අර ඒ කොටස් ලකුණු වැඩගත් වෙන්නේ ඇත්තටම अंतिम उत्तरे वरदला टीका हरिग टीका लखनु दिन अवस्थावल इवगण सलिकली मत को हरी मेटिक सतहन बेला तीन तीर विशिपहम मटकिया तुने दिख नेथु विन उत्तर किए पुल रसा खीटिया कोहेद वरद गाते कोहेद पुते वरद गाते वर्ष तेरूंगा नेतिक मग्द हरी बोलवल गणंगल पुला क्रमटिका हेमदेम अहूना तेरन पिलवेल कट मेहिम हदन्याम को वटन वीलाम संकेत अरगे रुक्सता तेरू अरगे अरे पार्ट बीवलट उ मे वगे पार्टे इसराब गण पार्ट बीवलट उ मे को चुट्ट दिखल इन पुल अरे पिलीवेल तो लिवी में वटी ना खाम अरे कलबलेट अपी उड़ीम पाले तेरूंगा ना हदन की उत्तेम वरदी न पुलु अरे इट पास अपी अमु दह नमे निदास दाहत्रे संख्याने गणन निरीक्षण पहाक मध्याने सह मध्यस्ते दीला एकम माते दीला निरीक्षण सेल दनने किलवे उपकल्पने करमी वैडितम निरीक्षणे सह अडुतम निरीक्षणे स्वयं हदपु गणं एक बलन कोट सरल गणक पेन्नोन मट आ उत्तर टिकिया गमे बलन हरि ओए वन अबट संख्या टिक सेरम होया गन्न पुलुवा अहन्ने हबे अडु मेक वैडि मेक तमाय लियन्न कियला अरे दहनावय निरीक्षण पहाक मध्यान्या मध्यस्य अपि निकमेट कोटु पहाक केंद गामुको निरीक्षण पहा इके पते मध्यस्थय नावयाय मध्यस्थय के मेद संख्या मेक नावयाय मार लेसीने एकम माते कुलहा अनेक अभी मध्यस्थे कथा करोट आरोहण पटिपाटी अभी हदलती अन्न आरोहण अवरोहण अभी आरोहण किल हितम इतकोट
එකම මාත 11 කියපු නියම தත්වයක් නේක. එහෙනම් ප්‍රමේය දෙකම 11යි. මේ දෙක සමාන වෙන්න බෑ. එකම මාතයක් නිසා තව මාතයක් නෑ. මේ දෙක සමානව තව මාතයක් වෙනුනේ. ඒකට අර දෙකේ පෙ 11 වෙන්න ඒ ආරෝහණ පටිපාටි එක. ඊළඟ සංඛ්‍යා දෙක දන්නේ නෑ. XY. එකට අපිට தත්වයක් තියෙනවා. මොකද්ද? මධ්‍යන්නේ 7ක් බව. එතකොට මධ්‍යන්නේ කියන්නේ මේ සංඛ්‍යා ටික එකතු කළා. පහෙන් බෙදුවම එන ගාන 7යි. x ධන y 20යි 31යි 7යි 5යි 35යි 35යි 31 ගියම 4යි. ආවනි හොම් ප්‍රකාශනයේ x ධන y සමානයි 4 කියලා. හරි. දැන් මොකද කරන්නේ? නිරීක්ෂණ සියල ධන නිකිල. මම මේකෙන් අපිට නිකන් හිතා තව සමීකරණ නැහැ පුතේ. නිකන් තර්ක කරන්ති. නිරීක්ෂණ සේරම ධන නිකිල. x ධන y 4ක් වෙන්න ඕන. මොකද අපිට පොඩි තර්කයක් දාන්න තියෙනවා. එකක් මෙහෙම ලියන්න පුළුවන්. දැන් අපිට හිතන්න පුළුවන් පුතේ ක්‍රම තියෙන මෙහෙමනේ. එක්කෝ x 1යි y 3යි. 1යි 3යි 4යි. x 3යි y 1යි බෑ. ආරෝහණ පටිපාට නිසා x කුඩයිනේ වයිට වඩා x 2යි y 2යි හිතන්න පුළුවන් 2 2 4 නමුත් එකම මාතේ කියන සංකල්පේ කැඩෙනුනේ x = 2 y = 2 හරි එකම මාතයක් ඇති නිසා x = 2 y = 2 විය නොහැක එම නිසා x = 1 y = 3 x = 1 y = 3 එතකොට අනේ වැඩිතම නිරීක්ෂණේ අඩුතම එකයි වැඩිතම නිරීක්ෂණේ 11යි අඩුතම නිරීක්ෂණේ එකනේ එතකොට එන්නේ ලකුණු මේ මේ අදහස ගැනීමටම 10ක් ඒක වෙනා නම් මම තරක ඕනේ කෙලින්ම උඩම පේළියේ ඔගොල්ලෝ ඔය සංඛ්‍යා පහ හිතලොහම ලිව්වනම් ඒකට ලකුණු 10ක් දෙනු මේකට පහක් මධ්‍යන්නේ ප්‍රයෝජනයක් ගැනීමට ඊට පස්සේ වැඩිතම නිරීක්ෂණ අඩුතම නිරීක්ෂණ දෙකටම පහක්. ඒක එකක් හරි වැරදියට ලියලා තිබ්බනම් එතන බිඳුවක්. ඊට පස්සේ මෙන්න මේ තරකයට ලකුණු පහක්. මේක ගන්න බැහැ. ඒ නිසා මේක තමයි ගන්න පුළුවන්. ඔයිට වඩා ලොකු උඩ තරක ලියන දෙයක් නෝ හොඳටම ඇති. ලකුණු පහක් ලෙස ලකුණු 25ක්. යම අන්තිම ගානට 20යි කොහෙන්ද පහක් හලාගත්තේ ලකුණු 20යිලු තියෙන්නේ පහක් එහෙනම් හලාගෙන නේ මොකක් හරි තර්කයක් කුලියන්නේ නැතුව ඇති මොන අන්තිම ගාන අපහු වගුවක් දැන් ඔයගොල්ලන්ට පේනවා අර ඒ ඔය කාලේ ගණන් වල පාට් වල සංඛ්‍යානේ ගණන් දෙක දෙක ආවම බොහෝ වෙලාවට එක ගණනක් දීලා වගුවකුත් එක්කනේ 2016 පහළව 14 අවුරුදු තුනේම දැක්කා වගුකුත් එක ගානකුත් දුන්නා දැන් ඔය පාඩ් B වලට එන්නේත් ඔය වගේ ගණන් ඉතින් ටිකක් දික් කරලානේ වැඩිපුර නිරීක්ෂණ 100යි මධ්‍යන 31.8යි පුතේ මෙතන මේක සමීකරණයක් නේ මේ තියෙන්නේ සංඛ්‍යාත ටික ඔයිට එකතු කරාම මොකද වෙන්න ඕන 100ක් වෙන්න ඕන මධ්‍යන්නේ දත්තෙන් තව සමීකරණයක් ගන්නවා මේකෙන් පුළුවන් x සහ y හොයන්න ඊට පස්සේ මධ්‍යස්ථය නිමානය කරන්න විස්ස බලමු වගු පුරුදු පැත්තට ගහ ගන්න පන්ති සංඛ්‍යාතේ 5 15 15 25 25 35 35 45 45 55 සංඛ්‍යාත 16
x 30 y 20 එකතු දීලා 100යි පන්තිවල මැදාගේ අපි x කියලා ගමු එකතු කළ දෙකෙන් බෙදන්න 10යි එකතු කළ දෙකෙන් බෙදන්න 20 30 40 50 සාමාන්‍යයෙන් අපි කෝඩ් එකක් ගන්නවා නමුත් මේකේ කෝඩ් එකක් ගන්න තරම් දෙයක් නැහැ නේ පුතේ මේව ගුණ කරන්න අමාරු නේ එතකොට 160 20x 900 40y 1000 එතකොට සිග්මා fx කියන එක ගත්තොත් මේ එකතුවට එන්නේ 20x ධන 40y ධන කියද්ද 160 900 1060 1000 2060ක් නේද එතකොට එතන එන්නේ 2060ක් හරි එක සමීකරණයක් මේ සිග්මා f කියන එක පුතේ 100යි නේ එකතු කරාම එනවා 50යි 66යි 66 ධන x ධන y 100යි x ධන y 34ක් කියලා එක සමීකරණයක් ඊටස මධ්‍යන්‍ය සූත්‍රය x බා කියන්නේ සිග්මා f x පෙදීම සිග්මා f කෝඩ් එකක් ගත්තේ නැති නිසා අපිට එහෙම ලියන්න පුළුවන් මධ්‍යන්‍ය දිල 31.8ක් සිග්මා f x 20 x ධන 40 y ධන 260 සිග්මා f කියන්නේ 100ක් හරස් කුණිතෙන් 3180 සමානයි 20 x ධන 40 y ධන 260 20 x ධන 40 y සමාන කරන්න පුළුවන් 3180 වෙන 260ක් අඩු කරාම කීයද 1120ක්ද 1120ක් නේ පුතේ ඉන්නේ විසින් කැපෙනුනේ x ධන 2 y සමාන අතන විසින් කැපුණම 56ක් නේ ඔන්න x ධන 2 y සමාන 56ක් විසඳන්න මේක මේක අඩු කරාම x කැපෙනවා 2 y ගෙන් y ගියාම y 56න් 34ක් ගියාම 22ක් නේ y 22යි x 12යි ආවනේ ඔව් තව අහන මධ්‍යස්තේ පන්ති ප්‍රාන්තර තියෙන වගුවක් නේ පුතේ එහෙනම් මධ්‍යස්තේ කියන්නේ මොකද්ද n බෙදීම 2 වෙන සංඛ්‍යාව ධන එක කතාව නෑ දැන් කීප සැරයක්ම කිව්වා පන්ති ප්‍රාන්තර තියෙනකොට n 100යි 100 බෙදීම 2 50යි 50 වෙන සංඛ්‍යාව 50 වෙන සංඛ්‍යාව අහු වෙන පන්තිය එක්ස්ට්‍රා වේ 12 නේ 16 12 28යි 50ක් හැදෙන තව 22ක් ඕන ඒක 30න් ගන්න පුළුවන් එමය නිසා මධ්‍යස්ත පන්තිය 25 35 වේ හරි මේ මධ්‍යස්තේ සූත්‍රය MO සමානයි L එක MD නේ ධන C බෙදීම සිම්පල් FM වරහන් N බෙදීම දෙකරින කැපිටල් F එක ඔය සංකේතම වුණත් නේ සමහර අය වෙන විදිහට සංකේත පාවිච්චි කරන්න පුළුවන් නෝ මධ්‍යස්තේ සූත්‍රය එතකොට L එක කියන්නේ මධ්‍යස්ත පන්තියේ පළලමයිම 25යි C කියන්නේ මධ්‍යස්ත පන්තියේ පළල 35න් 25ක් අඩු කරාම 10යි simple fm කියන්නේ frequency of median class මධ්‍යස්ත පන්තියේ සංඛ්‍යාව 30යි n බෙදීම 2 කියන්නේ 50යි capital f එක කියන්නේ මොකද්ද මධ්‍යස්ත පන්තියේ පළලමයිම ඒ කියන්නේ මේ ඉර වඩා අඩු සංඛ්‍යාතවල එකතුව 16 ධන 12 28යි මොකද සුළු කරා මින ගණන කිය 32.33ක් නේද අසන්න වශයෙන් 32.33ක් නේ පුතේ ඉන්නේ උත්තරේ ආසනව සම 32.33 ලකුණු දැන් වැඩි නේ මේ වැඩ ලකුණු දෙන්න මේකට 5යි මේ සමීකරණයට 5යි
මේ උත්තර දෙකටම තමයි පහක් දීලා තියෙන එකක් වැරදි නම් බිඳුවයි මධ්‍යස්ත උත්තරේට පහයි මධ්‍යස්තේ සූත්‍රයට ආදේශ කර පෙන්වීමට පහයි ඔන්න 25 අරිනේ කණ විසමොන්න කියලා දුන්නා දැන් ඉතින් සංඛ්‍යානි සම්භාවිතාව බොහෝ දුරට ෆිට වෙලා තියෙනවා තව සතියක් අපිට තියෙනවා මම ඊළඟ ටියුට් එක ඉක්මනින් දෙන්න බලන්නම් මේකෙදි දෙන්නේ 2013 12 11 පාට් වල ගණන් 12ක් තියෙනවා සහ අලුතෙන් ගණන් 8ක් මම නිර්මාණය කරගන්න ඕන ඒක නිර්මාණය කරලා ටයිප් කරලා හදාගත්තු ගමන් ඕගොල්ලෝ ඉක්මනට මන් ටියුට් එක දෙන්න බලන්නම් ඒ ගණන් 8 නිර්මාණය කරන්න තමයි තියෙන්නේ කරලා ටයිප් කරලා ඉක්මනට ටියුට් එක දෙන්නම් ඒක අනිවාර්යයෙන්ම හදන්න පුතේ හරි දැන් සමහර අය ඇති හදන්නේ නැතුව ඇවිල්ලා අහගෙන ඉන්න අය නමුත් දැන් ඔන්න සති දෙකක ලොකු දැනුමක් ලැබුණානේ පාට් ඒ වල සම්භාවිතා සංඛ්‍යානෙට ඊළඟ දවසේ හොඳට ටියුට් එක හදාගෙන හරි වැරදි බලාගෙන ලකුණු දාන්න බලාගෙන තමයි එන්න ඕනේ